श्रीलंके अभिमान्य आयोन सुबह संध्यावक हदत सबसा कतरट अपसुदानम मेराट चांददायक आगे नील नालिका बवट पातमीन समस्त चांददायक इवागेम देशपालन नियोजन एकिनेक संबंध करन विद्युत පාලම බවට පරිවර්තනය වන්නට ටෙලිවිෂන් පාලම බවට පරිවර්තනය වන්නට ඔබ දන්නවා එළඹෙන 2020 මහ මැතිවරණයට තවත් ඉතිරිව තිබෙන්නේ දින 20ක් තරම් ඉතා කෙටි කාල සීමාවක් පමණයි. ඒ වගේම තමයි COVID-19 වෛරස ව්‍යාප්තිය තුළ දෙවන රැල්ලක අවධියක් අපපසු කරමින් සිටිනවා. ඒ වගේම ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් අපේ රටේ සෞඛ්‍ය අංශ දිගින් දිගටම යොමු කරමින් සිටිනවා. මේ ආකාරයේ වර්තමාන තත්වයක අප දින 20ක් තරම් කෙටි කාල සීමාවක් තුළ මහ මැතිවරණයක් වෙනුවෙන් වූ දේශපාලන වේදිකාව දේශපාලන රැලිය නිර්මාණය කරන්නේ කෙසේද? මේ ප්‍රශ්නයට මේ බරපතල අභියෝගයට සාර්ථක එකම විසඳුම බවට පත්වන්නට අලුත්ම අපේ ස්වර්ණ වාහිනියට හැකියාවක් ලැබුණේ මේ රැලිය සජීවී වේදිකාව නිර්මාණය කරලීම හරහා. ඔබ දන්නවා පාර්ලිමේන්තු මහ මැතිවරණය තුල ඉදිරියේදී අපේ රට නිවැරදි දිශානතියකට යොමු කරන්නට නම් එළඹෙන මහ මැතිවරණයට සුදුසුසන් තෝරාපත් කරගත යුතු බවට ජනමතයක් දැනටමත් නිර්මාණය වී අවසන්. හැබැයි වෙනදාට වඩා මහ මැතිවරණයකදී ඔබ ඉදිරියට එන දේශපාලන චරිතය ඔබට ඍජුව හඳුනා ගන්නට සමස්තයක් වශයෙන් පොදු මහජනතාවට සහභාගී වීමට හැකි ජන රැලි මේ දිනවල සංවිධානය වන්නේ නැහැ. අපි දන්නවා විශේෂයෙන්ම පහුගිය දිනවල අපේ රටේ අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාගේ සහභාගීත්වය ඇතිව පවත්වන්නට යදුණු ඇතැම් ජන රැලි පවා තාවකාලිකව අත්හිටවන්නට සිද්ධ වෙලා තිබුණා. මෙවන් වටපිටාවක අපිට පුළුවන්කමක් ලැබුණා මේ වේදිකාව ඉතාම සාර්ථකව අලුත් අත්දැකීමක් ලෙසින් ඔබට ඉදිරිපත් කරන්න. ඒ නිසා ඔබට බොහෝ ප්‍රශ්න ඇති ඔබේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෙවර දියවන්නාව තරණය කරන්නට සූදානම් වෙන්නේ කවුද? ඔවුන්ගේ අනාගත දැක්ම, ඔවුන්ගේ ප්‍රතිපත්තිය කුමක්ද? ඒ වගේම රට කෙරෙහි, ඔබ කෙරෙහි ඔවුන් දක්වන ආකල්පය කුමක්ද? මේ ප්‍රශ්නවලට ඔබට විසඳුම් ලබා ගන්නට සුදුසු එකම වේදිකාව බවට ස්වර්ණවාහිනී රැලිය අප එලෙසින් මේ වැඩසටහන දියත් කළා. ඒ නිසා අප නැවත නැවතත් ඔබට කියන්නට සූදානම් වෙන්නේ අපේ රටේ චන්දදායකයාත්, ඒ වගේම දේශපාලන නියෝජනයත් එකිනෙකා මුණගස්වන සර්වපාක්ෂික මහා ටෙලිවිෂන් රැලිය අප මෙලෙසින් දියත් කළ බග. ඒ නිසා හි තවත් අදිරක් අද ඉතාමත් සාර්ථකව ආරම්භන්නට සූදානම්. ඒ වගේම තවත් කල් වේලා නොගෙන අද රැලිය ආමන්ත්‍රණය කරන්නට සහභාගී වන ප්‍රධාන ධාරාවේ දේශපාලන නියෝජනය කවුරුන්ද කියන බග අප හඳුනා ගන්නට සූදානම්. ඒ වගේම අප රැලිය වෙනුවෙන් බොහොම ගෞරවයෙන් යුතුව පිළිගන්නටත් සූදානම්. මා පළමු කොට පිළිගන්නට සූදානම් අද දවසේදී රැලිය ආමන්ත්‍රණය කිරීම සඳහා සහභාගී වන ආණ්ඩුපක්ෂ නියෝජනය බොහොම ගෞරවයෙන් යුතුව පිළිගන්නට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් කළුතර දිස්ත්‍රික් අපේක්ෂක ලෙස මෙවර 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග වදින පියා නිශාන්ත මහතා බොහොම ගෞරවයෙන් යුතුව ඔබතුමන්ව රැලිය වෙනුවෙන් පිළිගන්නට සූදානම්. එවගේම තමයි මිලඟට බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා පිළිගන්නවා සමගි ජනබල වේගය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ලෙස මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් වන අජිත් මාන්නප්‍රම මහතාවටත් අපේ ගෞරවනීය පිළිගැනුම මෙලෙසින් පුද කරන්නට කැමැති. එවගේම තමයි ගාල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ජාතික ජනබල වේගයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂකයා ලෙස මෙවර 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග වදින රත්නගමගේ මහතා ඔබවත් බොහොම ගෞරවයෙන් යුතුව පිළිගන්නට සූදානම්. මේ තමයි අද දවසේදී ප්‍රධාන ධාරාවන් ත්‍රිත්වය නියෝජනය කරමින් රැලිය ආමන්ත්‍රණය කරන්නට සහභාගී වන දේශපාලන චරිත. එනිසා අප සූදානම් ඔබේ දිස්ත්‍රික්කයේ ඔබේ කලාපය නියෝජනය කරමින් මෙවර මැති සභයට තරග වදින මේ අපේක්ෂකයන් රට කරවන්නට බලාපොරොත්තු වන ආකාරය, ඒ වගේම රටේ සුභවාදී දිශානතිය තීරණය කිරීම උදෙසා ඔවුන්ගේ දායකත්වය ඔවුන් ලබා දෙන ආකාරය පිළිබඳව ඔබට යම්කිසි පැහැදිලි අවබෝධයක් ලබා දෙන්නට අපි මෙතෙන් සිට සූදානම්. ඒ අනුව පළමුකොට අද රැලිය ආමන්ත්‍රණය කරන්නට සමාරම්භක කතා ඉදිරිපත් කිරීම සඳහා මා ගෞරවයෙන් යුතුව ආරාධනා කරන්නට සූදානම් ජාතික ජනබල වේගය නියෝජනය කරමින් ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක ලෙස මෙවර 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග වදින රත්නගමගේ මහතාට. අයිබෝවන් සර්ණවාහිනිය ඇතුළු සමස්ත රටවාසී සිළු දෙනාගෙන්ම 2020 පාර්ලිමේන්තු මැතිවරණයට
පැය 500ක වැනි කාලයක් තිබෙන මොහොතක තමුන්නාන්සලත් එක්ක විශේෂයෙන් අපිට සාකච්ඡා කරන්න ලැබෙන්නේ ඉතාමත්ම වැදගත් තීරණාත්මක මේ පාර්ලිමේන්තු මැතිවරණයේ මේ රටේ සමස්ත ජනතාව කල යුත්තේ කුමක්ද කියන එක සම්බන්ධව ඉතාමත්ම කාලෝචිත අවස්ථාවක් කියලා අපි විශ්වාස කරනවා අපි දන්න පාර්ලිමේන්තු මැතිවරණය කියලා කියන්නේ මේ රටේ වැදගත්ම මැතිවරණයක් මේ රටේ ව්‍යවස්ථා දායකයට 225ක් තෝරාපත් කර ගැනීම සඳහා මන්ත්‍රීවරුන් තෝරාපත් කර ගැනීම මැතිවරණය තමයි පාර්ලිමේන්තු මැතිවරණය ලක්ෂ 220ක් ජනගහණය වෙනුවෙන් 225ක් තෝරාපත් කර ගන්න ලක්ෂයකට එක්කෙනෙක් තමයි මේ තෝරාපත් කර ගන්න පාර්ලිමේන්තුව නියෝජනය කරන ලක්ෂයකට එක් නියෝජිතයෙක් තෝරාපත් කර ගැනීම මැතිවරණය එතකොට මේ මැතිවරණය මේ රටේ ජනතාවට තමයි සුවිශේෂී ඒ නිසා අපි රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඔබ වෙනුවෙන් මේ තෝරාපත් කර ගන්න මහජන නියෝජිතයෙන් ඔබ නියෝජනය කරන ඔබට වගකීම් නියෝජිතයෙන් බවටත් එවගේ එවැනි වගකීමක් දැරිය හැකි දේශපාලන ව්‍යාපාරයකින් මහජන නියෝජිතයෙන් තෝරාපත් කර ගන්නා ලෙසත් මේ රටේ සමස්ත ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා දැන් පහුගිය කාලය තුල අපේ රටේ ජනතාව කියපු දෙයක් තියුණා මේ 225ට සාප කරා 225ට සාප කරේයි මේ 225 සමස්තේ මෙහි මෙසේ කිය අපි කියන්නේ නමුත් සාදසේ බහුතරයක් මේ 225 තුල කටයුතු කරපු ආකාරය සම්බන්ධව ජනතාව සොයා බැලීමකින් හිටියේ අපි දැක්ක පහුගිය කාලේ පුරාවට පාර්ලිමේන්තුවේ උන්ගේ හැසිරීම පාර්ලිමේන්තුවේ පිටතේ උන්ගේ හැසිරීම කිනම් ආකාරද කියලා අපි දැක්ක විශේෂයෙන්ම ওই දින 52 ආණ්ඩුව පැවතින කාලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කොහොමද හැසිරුනේ ඒ හැසිරීමට අදාළව ජනතාව චර්චාතිකයක් දීලා තියෙනවා ජනතාව ඒ නිසා තමයි කියන්නේ කොරෝනාව ඇති වුණාට පස්සේ මේක 225ට වැළඳෙනව නම් හොඳයි කියන්නේ ඒක බොහොම නරක දෙයක් කොරෝනාවෙන් බැට ගන්න කියලා කියන ඒ වගේම ගම් වතුරෙන් බැට ගන්න කියලා කියන බෝම්බෙන් බැට ගන්න කියලා කියන්නේ මෙහෙම වෛරී සිතක් ඇති වෙලා තියෙන්නේ ඇයි ජනතාව බණ අහන රටක් බණ කියන රටක් ඇයි මේ 225 ගැන මෙහෙම වෛරී සිතක් ඇති වෙලා තියෙන්නේ අපි බලන්න ඕනේ මෙන්න මෙතනදී මෙහෙම දේවල් ඇති වෙන්න හේතුව මෙන්න මේ අයගේ කල්පියාවේ තියෙන කිසියම් අඩුපාඩුවක් ඉඳ නේද සමස්තයෙන් මේක බැර කරන්න හොඳ නැහැ ඒ නිසා අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ සියල්ල මේ අඳුරට සාප කර කර ඉන්නේ නැතුව මේ රට වෙනුවෙන් ඒ අඳුර දුරලන්න එක ආලෝකයක් වන්න එක පහනක් දැල්ලන්න ඒ වෙනුවෙන් ජාතික ජන බලවේගයේ මාලිමාව ලකුණට ඡන්දය ලබා දෙන්න කියන එක සමස්ත ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා අපි දන්න මේ පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්න ඕන කාලයක් තියුණ නිර්මාණය වුණා ඒ 2019 නොවැම්බර් මාසේ 16 වෙනිදා ජනාධිපතිතුමෙක් රටට පත් වුණා සාමාන්‍යයෙන් ක්‍රමයක් තමයි ජනාධිපතිවරයා පත් වූ විගස පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම නමුත් මේ ජනාධිපතිතුමාට එසේ කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ ඒ කාලේ තමයි හොඳම කාලේ වසන්ත සමය තමයි තියෙන්නේ මගේ අම්මෝ ජනාධිපතිතුමා පත් වුණ ගම සෑම හන්දියක් ගාමින් කැවුම් කිරිපත් තිව්වා ඒ වගේම ඒ කාලය තුල මිනිස්සු ඔරලර සම්දුන්න පිටියල සිටුවා මැන්දා කෙටි කාල සීමාවක් තුලින් තමයි මේ සියල්ල සිද්ධ වුනේ. ඒ කාලේ තුල ජනාධිපතිතුමාගේ උත්සාහය අත් වුණ නේද? පාර්ලිමේන්තු ඉසුරුවන් හැබැයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව එතුමට ඉන්න සිද්ධ වුණා. 20යි 20 මාර්තු මාසේ දෙවෙනිද වෙනකොට ඒ කාලේ වෙනකොට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි. අලුත ගෙනා මනමාලිගේ අලුත් කාලය තුල තියෙනු නේද බොහොම නැවුම් දේවල් හරිම හොඳේ කියයි ලස්සනේ කියයි මගේ පෞට් ලැබුණු වාසනාවක් කියලා කියයි තුන් මාසයක් ගත වෙනකොට ඒ සියල්ල අවසන්. පක්ෂයට එවුන්ටම ඡන්ද දීපු අය එකිනෙකා කතා කරන්න පටන් ගත්ත වැඩි අවුල් නේද කියලා අපිට ඇහෙන්න කතා කරේ නැති උනට එකී ඡන්ද දායකේ ඔවුන් කණ්ඩ කළ කතා කරා මාර අවුලක් තියෙයි බඩු මිල වැඩි වෙලා නේද තියෙන්නේ MCC එක සම්බන්ධව දුන්නු පොරොන්දුව මොකද වෙලා තියෙන්නේ MCC එක ඉරා විසිකලා දානමයි කිව්වා කුණු කූඩට දානමයි කිව්වා පුච්චලා දානමයි කිව්වා එහෙම කියපු MCC එක පිළිබඳව ගරු ජනාධිපතිතුමා කව මට මේකට ඇකඩමික් පීරියඩ් එකක් ඕනේ කියලා කිව්වා අධ්‍යන කාලයක් ඕනේ කියලා කිව්වා හැබැයි ඒ අධ්‍යන කාලය දැන් අවසන් වෙලා තියෙන කුමක් වෙනුවෙන්ද මේ අස්සම් කිරීම සඳහා ඒ නිසා අපි විශ්වාස කරන මේ කාල සීමාව තුළ ආණ්ඩුව ජනතාවට ලබා දීපු පොරොන්දු වල කඩ කිරීම තමයි සිද්ධ වෙන්නේ කඩ වුණු පොරොන්දුව චිත්‍රපටයේ පළවෙනි අදියර තමයි මේ අගෝස්තු 5 වෙනිදා දක්වා ආණ්ඩුව ගත කරනු ලබන්නේ ජනතාවට සමෘද්ධි උදා කරනවා බඩු මිල අඩු කරනවායි කියලා කිව්වා රැකියා ලක්ෂයක් ලබා දෙනවායි කියලා කිව්වා
එවැගේම දුප්පත්කම නැති කරනවා කියෝ දූෂණය දූෂණය පරාජයට පත් කරනවා කියලා පරිසරය සුරකින්නමයි කිව්වා කොහො මේ දේවල් ඉෂ්ට සිද්ධ කළ නැහැ ඒ නිසා ජනතාවට තීන්දුව කරන්න අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා අපි දන්න මා නියෝජන කරන කාල දිස්ත්‍රික්කයේ පුරා වුණා පෞගේ කාලේ පුරාවට සිදු වුණු දේවල් අඩුම තරමේ මේ පාලකින්ට බැරි වුණා ජල අවශ්‍යතාවය වස්සපුරා පානීය ජල පහසුකම් ලබා දීමට හැකියාවක් ලැබුණේවත් නැහැ. ගාල්ල දිස්ත්‍රික්කයේ මේ වෙනකොටත් පානීය ජල පහසුකම් තියෙන්නේ 115,000කට. ඝන මීටර 90,000ක් තමයි තාම තියෙන්නේ. තව ඝන මීටර 15,000ක් ස්ථාපිත කරන්න එවැනි පිරිපහදු කරන්න හැකියාවක් වෙල නැහැ. ඉතින් කොහොමද මා ජීවත් වෙන ගාල්ලේ ජනතාව ඡන්ද දෙන්නේ මේ ආණ්ඩුවලට? ඒ නිසා අපි කියනවා පහුගිය කාලේ තුල සුරංගනා කතා කිය කියන්නේ මේ ජනාධිපති තරඟයට ඉදිරිපත් වුණා මල්වට්ටි වෙන්දේසිය හා ඉදිරිපත් වුණේ එකී ඉදිරිපත් වීමෙන් පසු දැන් පොරොන්දු කඩ කරගෙන යන සමාජයකට ඇවිල්ලා තියෙන්නේ වටපිටාවකට ඇවිල්ලා තියෙන්නේ ඒ නිසා ගාලු දිසාවතුළු සමස්ත රටවාසීන්ගෙන් මා ඉල්ලා සිටිනවා මේ පොරොන්දු කඩ කිරීමේ කාල සීමාව මේකේ කඩවුණු පොරොන්දුව සිනමාවේ පළවෙනි නාටකයේ අවසානයයි ගත කරත් ඒ නිසා අපි රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිමු මේ සමස්ත කාල සීමාව තුළ පෞගේ කාල සීමාවේ කොරෝනා අවසන්ගත කාලේ බැටකාපු ජනතාව තවදුරටත් මේ මොහොතේ පීඩාවට පත් වෙලා ඉන්න එකී පීඩාවට පත් වෙන සියලුම ශේෂ්ඨයන් වල සමස්ත පිරිස මේ කටයුත්තෙන් තමන් අත්පත් වෙලා තියෙන පීඩණයෙන් බේරෙන්නට තමන්ට අනුමුදල් ලක් වෙලා තියෙන මේ ගැටලුවට විසඳුමක් ලබා ගැනීමට නම් අපිත් එක්ක අත්කල් වැඳගමු අපිත් එක්ක අත්කල් වැඳගෙන එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ මේ පාර්ලිමේන්තුවේ ශක්තිමත් බලයක් ජාතික ජන බල වේගයට මාලිමාවට ලබා දෙන්න කියලා ඔබ සියලු දෙනාගේ මිතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා බොහොම ස්තුතියි आराधना බොහොම ස්තුතියි හැමෝටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා ඇතරම අපි සමග ජන බලවේගයේ වශයෙන් උත්සාහ කරන්නේ මේ රටේ ජනතාවට මූලික දැන දීලා බලය පැත්තකට දාලා ජනතාවට මූලික දැන දීලා ජනතාව ජයග්‍රහණය කරන්නේ කොහොමද කියන එක තමයි අපි විශේෂයෙන්ම හිතන්නේ මොකද හේතුව අපි දන්නවා දැන් මේ කොරෝනා වසංගතයක් අස්සේ ඡන්දෙ තියන්න අපිට ඕන කමක් තිබුණේ නැහැ නමුත් රජයට බලය කෑතර වෙච්ච බලය එන්නේ වැඩි කරගන්න සඳහා ඡන්දය පාවිච්චි කරන්න මේක ඉවසීමක් තිබෙන්නේ නැහැ ඡන්දය පවත්වන්න නැත්තම් කොරෝනා දිහා දෙක තමයි මේ ඡන්දය ආණ්ඩුව විසිරෙන්නේ මේක අපි බොහොම දුරට හෙලා දක්වනකොට බලයට පෙර මේ රටේ ජනතාව ගැන හිතන්න ඕනේ රජයක් වුණාම ඒ වගේම හැබැයි ඒකෙන් අපි දන්නවා දැන් එදා සජිත් ප්‍රේමදාස මහත්මයා ජනවාරි මාසේ 27 වෙනිදා විපක්ෂ නායකවරයා වශයෙන් කිව්වා මේ රට වහන්න දැන් ඉන්දියාවේ චීන යුහාන් නගරේ මෙහෙම වසංගතයක් තියෙනවා ලංකාවට ව්‍යාප්ත වෙන්න පුළුවන් කියලා. අනේ 7-5කට එදා ගණන් ගත්තේ නෑ ජනවාරි මාසේ පාර්ලිමේන්තුවේ. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්මයා පෙබරවාරි මාසේ ප්‍රශ්න කළා. දැන් මම කිව්වා රට වහන්න කියලා ඉල්ලීමක් කළා. ඒත් රට වහලා නෑ. නමුත් දැන් චීනයවට රටවල් වලට මේක පැතිරිලා තියෙනවා කොරෝනා වෛරසය. දැන්වත් ගත්ත ක්‍රියාමාර්ග ගැන අපිට පැහැදිලි කරන්න කියලා ඉල්ලීමක් කරා. නමුත් මේක විහිළුවකට ගත්තා. හැබැයි මාර්තු ආණ්ඩුව විසිරුවා. කොරෝනා දැක දැක ආණ්ඩුව විසිරුවා. තව මාස 6ක් ආණ්ඩුව විසිරුවන් නැතුව ඉන්න පුළුවන්කම තියෙන්නේ. බලය ටාගට් කරලා තමයි මේක විසිරුවේ. ඊළඟට අප්‍රේල් මාසේ අපි දැක්කා මාර්තු මාසේ වෙනකොට වෛද්‍යවරු ප්‍රකාශ කළා දැන් කොරෝනා ලෙඩ 24ක් මේ රටේ ඉන්නවා. වහාම රට වහන්නේ කටයුතු කරන්න කියලා. අනේ ජනාධිපතිතුමා එදා බගබග ගාලා hina වෙලා මගේ කරුමිකට තමයි මේ ජීවත් වෙලා ඉන්නේ. එදා 5000ක් වරුණා මාව බේරුනේ එක මහ පුදුමයක්. හැබැයි ඒ 5000 මරුණත් අපි රට වැහුවේ නෑ. කොරෝනා ලෙඩ 28ක් ඉන්නවා කියලා රට වහනවාද කියලා මේ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කළා. ඒ තරම් මේ කොරෝනා වසංගතේ හැල්වට ලක් කරලා මේ රජේ හිතුවේ බලේ තව වැඩි කරගන්නේ කොහොමද? මේක අර බලේ ගන්න ගිය මිනිහා මේක ඉවක් බවක් නැතුව බලේ වැඩි කරගන්න උත්සාහ කරන ප්‍රජාතන්ත්‍රවාදී කෙනෙක් හිතන්නේ නැතුව. එහෙමයි හැසිරුනේ.
නමුත් වෛද්‍යවරු කිව්වා මේ ප්‍රශ්නයෙන් අපි පීඩා විඳින්නේ. වෛද්‍යවරුන්ට මේ ප්‍රශ්නේ ඉන්නේ. ඒ නිසා අපි සේවයෙන් ඉවත් වුණා වෙනවා කියනකොට තමයි ඔන්න ජනාධිපතිතුමා රට වැහුවේ. අස්සය ගියාට පස්සේ තමයි ස්ථාලේ වැහුවේ. නමුත් අද වෙනකොට අපි තේරෙනවා දැන් මේගොල්ලෝ පම්පෝරි ගහනවා ඇමරිකාව ගැන කියලා. බලන්න ඇමරිකාවට වඩා අපි හොඳයි කියලා. ඇමරිකාව බොහොම පල්ලෙහා තියෙන රටක්. නමුත් එදා සති ප්‍රේමදාස මහත්තයා ජනවාරි මාසේ පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරනකොට ඒ වකවානුව තුල වහපු රටවල් තිබ්බා. නව ශ්‍රීලන්තේ වගේ රටවල් වැහුවා කොරෝනා ප්‍රශ්නෙන් ජයගත්තා කොරෝනා ලෙඩ එක්කෙනෙක්වත් මැරුණේ නැහැ. මියන්මාරේ වගේ රටවල් කොරෝනා ප්‍රශ්නෙන් ජයගත්තා එක්කෙනයි මැරුණේ. වියට්නාමයේ වගේ රටවල් මේ සියල්ලම එදාට ඉස්සෙල්ලා වහපු රටවල් ටික ඒ කාලේ වකවානුවේ අදාළ කාලේ වගකීම් ගත්තු රටවල් ටික ජයග්‍රහණය කළා. නමුත් අපි ඇමරිකාවක් ගැන කිය කියා ජනතාවට පම්පෝරි දොඩුණා. නමුත් මේක ඉතාමත්ම අසාර්ථකයි. දැන් බලන්න මැද පෙරදිග අද වෙනකොටත් දුක් විඳින ශ්‍රමිකයෝ අපේ ශ්‍රමිකයෝ පාරවල් වල මැරෙනවා, පිට්ටනිය වල මැරෙනවා. මැද පෙරදිග එන්න බැරුව 30-40 ගණන් දුක් විඳිනවා. මේ බ්ලොක් එක තියාගෙන ඉන්නවා. නමුත් මේ ප්‍රශ්න ඔක්කොම තියෙද්දි රටේ ජනතාව ගැන හිතන්නේ නැතුව මේ මොනවද මේ ආණ්ඩුව කරේ? අර සීසෙල්ස් වල ඉන්න සීසෙල්ස් ජාතික ලංකාවට ගෙනා මිසක් මැද පෙරදිග ඉන්න ඇට එහෙම අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. අර අවාරට අඹ වැඩෙනවා වගේ ප්ලේන් එකක් ගෙනල්ලා මාධ්‍ය සංදර්ශන පෙන්නුවා විතරයි නබුත් රටේ ජනතාව දුක් විඳිනවා. රටේ ජනතාව ගැන මේගොල්ලෝ හිතන්නේ නැහැ. ඒ හින්දා අද වෙනකොට එදා ඇත්තටම එදා විසිරෝපු වෙලාව දිහා බැලුවම උත්තර කල් වේලා බලලා විසිරෙව්. එදා මේ ආණ්ඩුවට 3-2 ගන්න බැරිුණත් ජයග්‍රහණය කිරීමේ හැකියාවක් තිබ්බා. වර්තමානයේ මේ රජයේ කරගෙන ආපු මේ මාස 7 වැඩ පිළිවෙල දිහා දැක්කහම ජයග්‍රහණය කරන්න මේ දැන් බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. දැන් එක එදා 3-2 ගන්නවා කියලා වහසිපත් දඩෝපු ආණ්ඩුව අපිට නිකන් සැකයක් හිතුණා. දෙයියනේ මේගොල්ලෝ 3-2 නම් ගන්න බෑ 140ක්වත් මන්ත්‍රීවරු ගණීද කියලා. නමුත් අද වෙනකොට ආණ්ඩුවට 113 ගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඇයි ඒක වෙලා තියෙන්නේ? මේ මාස 7 කාල සීමාව තුළ ආණ්ඩුව මේ රටේ ප්‍රශ්න වලට මුහුණ දීපු ආකාරය ගැන මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා. ජනතාවට දැනෙනවා මාධ්‍ය ඔස්සේ ජනතාව රැවට්ටුවට ජනතාව තේරුම් අරන් තියෙනවා මේ කරන්නේ බොරුවක් කියන එක. අද අපි දන්නවා රුපියල් 5000ක් දුන්න ජීවත් වෙන්න කියලා. අපි කිව්වා 5000 මොනවා කරන්නද? ඉවත් වෙන්නේ කොහොමද රුපියල් 5000 ගේ? නමුත් රටේ සල්ලි නැහැ කිව්වා. ඒකත් දේශපාලනය කරන මන්ත්‍රීවරයා දාලා තමයි මේ 5000 බෙදුවේ දේශපාලනී කරලා ඒකත් ඡන්දෙ ලබා ගැනීමේ ක්‍රියාමාර්ගයක් තමයි ක්‍රියාත්මක උනේ. අහිංසක රටේ ජනතාව ගැන හිතන්නේ නැහැ. ඊට පස්සේ දෙයියනේ 5000 නැහැ කියපු ආණ්ඩුව මෙන්න සුමානයක් ගිහිල්ලා මාසයක් ගිහින් බලනකොට ගල්කිස්සේ මූදල වැලිපුරවලා වෙරළට ඒක අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි කවුද ගල්කිස්සේ වෙරළට වැලිපුරවන්නේ? මේක අත්‍යවශ්‍ය ප්‍රශ්නයක් නෙමෙයි. රටේ මිනිස්සුන්ට රස්සාවල් නැහැ, ජීවත් වෙන්න විදියක් නැහැ, බඩු මිල ගණන් ගිහිල්ලා. අනේ දෙයියනේ ලක්ෂ 8900ක් වියදම් කරලා ගල්කිස්සේ වෙරළට වැලිපිරෙව්වා. ඒ වැලිපිරෙව්වේ මුළු රටම ලොක්ඩවුන් කරන තියෙන වෙලාවේ වෙරළ සංවර්ධන වෙරළ සංවර්ධන දෙපාර්තමේන්තුව වහලා තියෙන වෙලාවේ අදාළ ඉංජිනේරු මහත්තුන්ගෙන් උපදෙස් ගන්න නැතුව කොන්ත්‍රාත්කාරයෙක් එක්කවෙලා නෙදර්ලන්තේ කොන්ත්‍රාත්කාරයෙක් එක්ක එකතුලා වැලිපිරෙව්වා. ලක්ෂ 8900ම මූදට ආපහු වැලි ගියා. ඇයි? ඕන කෙනෙක් දන්නවා, වෙරළ පාගම කෙනෙක් දන්නවා මේ වාරකම් කාලේ මූදකට වැලි දාන්නේ නැහැ කියන එක දන්නවා. නමුත් මොකද්ද මේ ලෝභකම? මොකද්ද මේ පෙරේතකම? රට මෙච්චර ප්‍රශ්නකට උද්ගත වෙලා තියෙද්දි මූදු වෙරළට වැලි පුරවලා වැලි පිරෙව්වේ අදාළ කාලෙ නෙමෙයි වාරකම් කාලෙ. ඒ නිසා සියල්ලම ගහගෙන ගියා. සල්ලි නැහැ කියන රට ලක්ෂ 8900ක් මූදට පාව කරලා ඇරියා. නිරපරාදී. මෙන්න මේ දේ. ඒකයි සජිත් ප්‍රේමදාස මහත්තයා ප්‍රකාශයක් කළේ. අද වෙනකොටත් කොරෝනා වලින් ප්‍රශ්න වෙච්ච මිනිස්සු පීඩාව දිනවා. මේ යට මේ අය අද ජීවත් වෙන්න බැරි විදිහට පීඩාව දිනවා. අන්නේ ඇයට හොයලා බලලා රුපියල් 20000ක් අගමැති වුවාම ලබා දීමට කටයුතු කරනවා කියලා සජිත් ප්‍රේමදාස මහත්තයා කිව්වේ. මේ මිනිස්සුන්ගේ දුක දිහා දැකලා මිනිස්සුන්ගේ දේ දැකලා. ඒකින් මම විශේෂයෙන් කියනවා මේ අහන් ඉන්න සියලුම දෙනාට සමග ජන බල වේගය කියන්නේ එක්සත් ජාතික පක්ෂය කඩාගෙන ගිය එකක් නෙමෙයි. සිරිකොත මන්ත්‍රිය තුල කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීමදී රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආපු යෝජනාවක් තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් 2023 ඡන්දෙක් මුණ දෙන්න ඕනි. ඒ සඳහා අලුත් පක්ෂයක් නිර්මාණය කරන්න ඕනි කියලා ඒ නිර්මාණ වෙච්ච පක්ෂය තමයි සමග ජන බල වේගය කියන්නේ. එම නිසා මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලනවා සාමාන්‍ය ජනතාව ගැන මේ රටේ ජීවත් වෙන ටයිකොට් ගහන අය ලොකු ලොකු මිනිස්සු ගැන නෙමෙයි සාමාන්‍ය රටේ ජනතාව ගැන හිතන නායකයෙක් රටේ අගමැති කරගත්තොත් අර එදා ජනාධිපතිතුමනිදී වැරදිච්ච වැරද්ද නිවැරදි කරගැනීමේ හැකියාවක් තියනවා කියන එක කියනවා. ඒ නිසා සමග ජන බලවේගයේ දුරකතන ලකුණ වෙනුවෙන් ඔබේ මනාපය පාවිච්චි කරන්න ඡන්දේ පාවිච්චි කරන කියලා ඔබගෙන් කරුණිකව ඉල්ලනවා.
බොහොම ස්තුතියි අද දවසේදී වැලියේ සමග ජනබල වේගයේ පළමු ආමන්ත්‍රණය ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක අජිත් මාන්නපිරිම මහතායි එලෙසින්න බව ආමන්ත්‍රණය කළේ අප සූදානම් අද රැලියේ ආණ්ඩුපක්ෂ නියෝජනය වෙනුවෙන් ලබා දෙන පළමු අවස්ථාව තුල ආණ්ඩුපක්ෂ නියෝජනය වෙනුවෙන් ආරාධනා කරන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක ලෙස මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයට තරග වදින පියා නිශාන්ත මහතාටයි මීළඟ ආරාධනය රැලිය ආමන්ත්‍රණය කිරීම සඳහා අයිබුවන් ආදරණීය ඔබ සියලු දෙනාටම චිරන්ජයතු දීර්ඝායස ප්‍රාර්ථනා කරනවා මම හිතන්නේ ඉතාමත්ම සුවිශේෂී අවස්ථාවක් අපි හැමෝටම උදා වෙලා තියෙනවා ඒ පිළිබඳව විශේෂයෙන්ම ස්වර්ණවාහිනී නාලිකාවට මුලින්ම අපේ ගෞරවනීය ප්‍රණාමී ස්තුතිය පුද කරගන්න මම මගේ කතාව ආරම්භ කරන්නේ අපි සාම්ප්‍රදායික දේශපාලකිය නෙවෙයි කියන මතයේ ඉඳගෙන අපි සාම්ප්‍රදායික දේශපාලඥයෝ නෙවෙයි. පොහොට්ටුව ලකුණෙන් තරඟ කරන මම මේ සාම්ප්‍රදායෙන් පොඩ්ඩක් ඈතට ගිය දැනට කාලයකට උඩ දීලා. මොකද මේ සාම්ප්‍රදායික දේශපාලඥයාගේ කාර්යභාරය. සාම්ප්‍රදායික දේශපාලඥයාගේ කාර්යභාරය තමයි පාර බෝක්කුව ගැන කතා කරනවා, වීති ලාම්පුව ගැන කතා කරනවා, කානුව ගැන කතා කරනවා, නොයිකුත් පොරොන්දු දෙනෝ ජනතාවට අවසානයේ මැතිවරණයෙන් පස්සේ ඒ කඩවුණු පොරොන්දු බවට පත් වෙනවා ඒ වගේම නත්තල් කාලෙට නත්තල් සීයල ඇවිල්ලා ටොපි චොක්ලට් සීනි බෝල සෙල්ලම් බඩු බෙදලා ඊළඟට ජනතාව සතුටු කරන්න හදනවා తాවකාලික හැබැයි නත්තල් සීය එන්නේ ආයෙ නැවත නත්තල් කාලෙට මෙන්න මෙවැනි ගති ලක්ෂණ තියෙන අයට තමයි සාම්ප්‍රදායික දේශපාලකණිය කියලා කියන්නේ. ඒ නිසා මේ සාම්ප්‍රදායික දේශපාලනේ එපා කියලා මේ රටින් මේ දේශපාලන ක්‍රමවේදය අයින් කරන්න ඕන කියලා තමයි වර්තමාන ජනතාව රට ඉල්ලන වැඩපිළිවෙලට ගියේ. මොකද රට ඉල්ලන වැඩපිළිවෙල. රට ඉල්ලනවා මේ රට සෞභාග්‍යමත් රටක් බවට පත් කරගන්න. ඒ වගේම සෞභාග්‍යයේ දැක්ම ඉදිරිපත් කරමින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පොහොට්ටුවේ අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා. එනිසා අපි පැහැදිලිවම කියනවා මේ එන මැතිවරණයේදී පොහොට්ටුව මේ අති විශිෂ්ට ජයග්‍රහණය නැවතත් ලබනවා. මේ ජයග්‍රහණය කාටවත් වළක්වන්න බැහැ කියන පණිවිඩය ආදරණීය ඔබට දෙනවා. දැන් බලන්න අද වෙනකොට මේ රටේ වැඩිහිටි නිවාස සංඛ්‍යාව වැඩි වෙලා මේ වැඩිහිටි නිවාසවල කවුද ඉන්නේ? දරුවෝ නිර්මාණය කරපු ආදරණීය අම්මලා, දරුවෝ නිර්මාණය කරපු ආදරණීය තාත්තලා. සමහර ඛේදනීය තත්ත්වය තමයි සමහර දරුවන්ගේ නිවසත් සමහර අම්මලා තාත්තලට වැඩිහිටි නිවාසයට වඩා අන්ත අසරණ තැනක් බවට පත් වෙනවා. සමහර දරුවන්ගේ තමන්ගේ සුකෝභෝගී නිවසට පිටිපස්සට වෙන්න අම්මට තාත්තට වෙන් කරලා තියෙන පුංචි මඩුවක්. ඒ මඩුවේ තමයි අම්මලා තාත්තලා ජීවත් වෙන්නේ. ඊට අමතරව තමන්ගේ දරුවගේ හුරතලයට හදන බලු කූඩුව එහෙම නැත්නම් ඒ බල්ලගේ කූඩුව තමයි දම්මල් වලින් ගෙට ගහලා අම්මලා තාත්තලව දාලා තියෙන්නේ. එහෙනම් අපි දකිනවා මේ සාම්ප්‍රදායික ක්‍රමවේදයේ පැත්තකට දාලා දරුවන්ගේ හදවත් ටික හදන්න තරුණයින්ගේ හදවත් ටික හදන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕනේ. එනිසා අපි පැහැදිලිවම කියනවා ඒ වැඩපිළිවෙල අපි දියත් කරන්න ලෑස්ති. ඒ වැඩපිළිවෙල දියත් කරන්න විවිධ වැඩසටහන් අපි ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ අතර අපි නිර්මාණය කරපු මම නිර්මාණය කරපු වැඩසටහනක් තමයි අම්මා වරුණේ කියන වැඩසටහන. මේ වැඩසටහන තුල අපේ ආදරණීය රත්තරන් දරුවන්ට ඒ වගේම තරුණ තරුණියන්ට අපි පැහැදිලිවම කියලා දෙනවා ආදරණීය දුවේ පුතේ ඔබේ ආදරණීය අම්මගේ තාත්තගේ ගුණේ මේ මහ පොළොවේ ලියාගෙන 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 ගියොත් මහ පොළොව අවසන් වෙනවා. හැබැයි ආදරණීය රත්තරන් තාත්තගේ ආදරණීය රත්තරන් අම්මගේ ගුණය අවසන් වෙන්නේ නැහැ කියන පණිවිඩය ලබා දෙන ඉතාමත්ම ගුණාත්මක වැඩසටහනක් මම කළුතර දිස්ත්‍රික්කේ පුරා ක්‍රියාත්මක කරගෙන යනවා. එහෙනම්
අපිට දැන් අවශ්‍යතාව වෙ තියෙන්නේ අර දේශපාලන පක්ෂයට ඇඟිලි දික් කරලා එහෙම නැත්නම් අර දේශපාලනය කරන අපේක්ෂකයට ඇඟිලි දික් කරලා එහෙම නැත්නම් ගිය දේවල් ගැන කතා කර කර ඉන්න එක නෙවෙයි දැන් අපිට ලොකු යුතුයකමක් සාවකීමක් තියෙනවා මේ රට නැවත ගොඩනගන්න ඒ ගොඩනගන වැඩ පිළිවෙල තමයි පක්ෂ දේශපාලන ભેදකින් තොරව අපි එකතු වෙන්න ඕනේ අද මේ රට තුල සිදුවෙන සමහර දේවල් දිහා අරගෙන බැලුවම අපි දන්නවා මේ සියලු දේවල් වලට මේ තිත තියන්න පුළුවන් නායකත්වයක් අද මේ රට තුල නිර්මාණය වෙලා තියෙනවා ඒ නායකත්වය වෙන කවුරුවක්වත් නෙවෙයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ නිසා අද රටේ සමස්ත ජනතාව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පිළිබඳව දැවැන්ත විශ්වාසයක් තියෙනවා ඒ විශ්වාසයත් එක්ක තමයි අපට මේ දේශපාලන භූමිකාව තුළ දේශපාලනය කරන්න සිදු වෙලා තියෙන්නේ ආදරණීය සහෝදර සහෝදරිය ආදරණීය සහෝදර සහෝදරිය අපි මේ වන විට සෞභාග්‍යයේ දැක්ම තුළ මේ රට ගොඩනගන වැඩපිළිවෙලට දායකත්වය දෙන්න නම් මේ පාර්ලිමේන්තුවේ වැඩි බහුතරයක් ලබා දෙන්න ඕනේ අන්නේ වැඩි බහුතරය ලබා දෙන්නට ගම්මට්ටමේ බිම්මට්ටමේ වැඩපිළිවෙලක් අද ක්‍රියාත්මක කරගෙන යනවා ඒ වැඩපිළිවෙලට නායකත්වය දෙන්නේ විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් ඒ නිසා අපි බොහොම වේගෙන් අපි ගමට සහ ගමේ ඉන්න අහිංසක ආදරණීය අපේ ජනතාව සමීපයට ඇවිල්ලා තියෙනවා අපි කියනවා මේ මැතිවරණේ කවුරු කෙසේ කුමන ආකාරයෙන් කිව්වත් විශිෂ්ට ජයග්‍රහණයක් ලබන්නේ පොහොට්ටුව ඒ පොහොට්ටුවේ ජයග්‍රහණය වළක්වන්න බැහැ කියන ඒ කියමනක් මේ අවස්ථාවේදී මම මේ වේදිකාව තුල පැහැදිලිවම ප්‍රකාශ කරනවා එහෙනම් අපි සාම්ප්‍රදායික දේශපාලකයෝ නොවි මේ රට ඉල්ලන මේ රටේ අහිංසක ජනතාව ඉල්ලන වැඩපිළිවෙලට යන්න ඕනේ මොකද අපි හැමදාම කරේ පක්ෂ වශයෙන් පාට පක්ෂ ඒ වගේම කුලය මලය මේ සියල්ලත් එක්කම ඉඳගෙන මේ රට විනාශ වෙන්න ඉඩ දුන්නා බලයට ඒ වගේම තනතුරට වරදාන වරප්‍රසාද වලට සම්පූර්ණම පාවා දීලා මේ සැබෑ දේශපාලන වැඩපිළිවෙල අද ඒ නිසාම තමයි සමහර අය චෝදනා කරන්නේ මේ පාර්ලිමේන්තුවේ මේ ඉන්න හිටපු මන්ත්‍රීවරු බොහොම අවශ්‍ය නැහැ මේ රටට කියන ඒ මතයට ඇවිල්ලා තියෙන්නේ. එනිසා අපි කියන පැහැදිලිවම නෑ. ඔය අපේ අජිත් මානප්පරු මන්ත්‍රීතුමා කිව්වා වගේ අපේ සහෝදර ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීතුමා කිව්වා වගේ ඇත්තටම ඔය පාර්ලිමේන්තුවේ මේ රටට වැඩදායි මහජන නියෝජිතයේ ඉන්නෝ. ඒ වගේම තමයි ඉතින් අපි දන්නවනේ මෑත කාලේ දැන් පාර්ලිමේන්තුවේ දින 58 ගැන කතා කරා. දින 58 කතා කරන්න ඉස්සෙල්ලා ඊට ඉස්සෙල්ලා සිදුවෙච්ච දේවල් එක්ක බලනකොට අපි දන්නෝ එවැනි වාතාවරණයක් ඇතුුනේ කොහොමද කියලා. ඒ නිසා අපි කියනෝ මේ මැතිවරණයේදී අපි අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබනෝ. ඒ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කරන්න ඔබ සියලු දෙනාගේ දායකත්වය ලබා දෙන්න කියන පණිවිඩය අපි මේ අවස්ථාවේදී ඔබට ප්‍රකාශ කරනවා. දැයි අද රැලියේ ආණ්ඩු පක්ෂ නියෝජනයේ පළමු කතාවටයි ඔබ සවන් දුන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු කළුතර දිස්ත්‍රික් අපේක්ෂක පියල් නිශාන්ත මහතායි එලෙසින් ඔබව අද රැලිය තුලින් ආමන්ත්‍රණය කළේ අප සූදානම් අපේ රටේ ඡන්දදායකයාත් ඒ වගේම අපේ රටේ දේශපාලනඥයාත් මේ කියන පාර්ශව දෙක එකිනෙක මුණගස්වන ප්‍රථම සහ එකම සරපාක්ෂක මහා ටෙලිවිෂන් රැලියේ පළමු විරාමය ලබා ගන්නට විරාමයෙන් අනතුරුව නැවතත් රැලිය සමගින් මුණ ගැසෙමු. මහා සෙනගක් මැද පොදිකන මහා මැතිවරණ ජනරලි සම්ප්‍රදාය අතික්‍රමණය කරමින් පවතින වෛරස ව්‍යාප්තියක් සහිත පසුබිමක් තුළ අපේ රටේ ඡන්දදායකයාත් අපේ රටේ දේශපාලන නියෝජනයත් එකිනෙක මුණගස්වන ප්‍රථම සහ එකම සර්වපාක්ෂික ටෙලිවිෂන් රැලියේ දෙවන අර්ධය සමගිනුයි අප දැන් සම්බන්ධ වන්නේ.
අපසූදානම් නැවතත් එළඹෙන පාර්ලිමේන්තු මහමැතිවරණයට තවත් දින 20ක පමණ කෙටි කාල සීමාවක් ඉතිරිව තිබෙන නිසා ඔබේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් මෙවර මැති සභයට තරඟ වදින නියෝජිතයින්ගේ දැක්ම පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඔබ වෙතට ලබා දෙන්නට ඒ අනුව නැවතත් දෙවන වටය ආරම්භමින් ඔබව රැළිය තුලින් ආමන්ත්‍රණය කරන්නට අප ආරාධනා කරනවා ජාතික ජනබල වේගයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක රත්නගමගේ මහතාට පවතින නිරෝධායන තත්ත්වයක් සමාජ දුරස්ථභාවයක් මේ සියල්ල සැලකිල්ලට ගත්තට පස්සේ මේ සමාජයේ බලවේග ගණනාවක් ශේෂ්ඨ ගණනාවක් මේ මොහොතේ අර්බුදයට ලක් වෙලා තියෙනවා. අපි දන්නවා මේ COVID-19 වසංගතයත් එක්ක සමාජයෙන් විශාල අර්බුදයකට ගියා. මේ අර්බුදයෙන් පීඩාවට පත් වෙච්ච ජනතාව තාමත් එකී පීඩාවෙන් ගොදුරකට බවට පත් වෙලා තියෙනවා. අපි දන්නවා ත්‍රී රෝද රථ ධාවනයෙන් ත්‍රී රෝද රථ හිමියන් පාසල් ලඟ ප්‍රවාහණය කරන ඒ ප්‍රවාහන පාසල් වෑන් රථ හිමියන් ඒ වගේම තමයි විශේෂයෙන් පෙර පාසල් ගුරුතුමියන් පෙර පාසල් පද්ධතිය මේ වෙන විටත් නැවත වතාවක් ආරම්භ වෙලා නැහැ. අපි දන්න මේ කාලය මාස 4ක කාලයක් මුල්ලමාවිය සංවර්ධනේ අතරමඟ නැතර වෙලා තියෙන්නේ. දැන් කොරෝනාවයි කියලා COVID-19 ආවයි කියලා දරුවන්ගේ මොළේ වර්ධනයේ අඩුවක් වෙන්නේ නැහැ නේ වෙනසක් වෙන්නේ නැහැ නේ අකණ්ඩව සිද්ධ වෙනවා. මේ වයස තමයි බුද්ධි වර්ධනයේ සිද්ධ වෙන්නේ 80%ක් සිද්ධ වෙනවා. නමුත් පෙරපාසල් පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳවැටලා තියෙන මේ කාලෙට පෙරපාසල් ගුරුතුමියන්ලට කිසිදු ආදායමක් නැතුව මේ මොහොතේ ගත කරනවා. මාස 4ක් කාලයක් ගත වෙනවා. ඉතාම ඛේදනීයයි කියන්න සමහර ගුරුවරියන් වෙනත් රැකියාවකට ගිහිල්ලා ඔවුන්ගේ ගුරු ගරුත්වය පවා පසෙකලා ජීවත් වීමේ වෙනුවෙන් මෙන්න මේ කටයුත්තට සිද්ධ වෙලා තියෙනවා. යන්න සිද්ධ වෙලා තියෙනවා. ඒසපි විශේෂයෙන් බලදෙරීන්ට කියනවා. ආණ්ඩුවේ පාලකීන්ට කියනවා. මේ සම්බන්ධව වහා සොයා බලන්න කියලා. මේ කාල සීමාව තුළ පෙරපාසල් දරුවන්ගේ මේ අධ්‍යාපනයට කිසියම් ආකාරයක වෙන සිදුවන හානි ඔවුන්ගේ ආකල්ප වර්ධනය ඔවුන්ගේ කුසලතා වර්ධනයට බාධාවක් වෙනවා. 20-21 වර්ෂයේ මේ දරුවන් පාසලට යනකොට මේ දරුවන්ගේ වර්ධනයේ බරපතල ප්‍රශ්නයක් වෙන බුද්ධි වර්ධනයට සිදුවන හානිය කොහොමද ඒ අඩුව පුරවන්නේ කියන එක අපි මේ මොහොතේ අධ්‍යාපනඥයන්ගෙන් විමසා බලන කල යුතු දේ සම්බන්ධව රජය වහා මැදිහත් වෙන්න කියන එක. ඒ වගේම තමයි විවිධ ශේෂ්ඨ විශේෂයෙන්ම අපි දන්නවා රටේ සමස්ත ශේෂ්ඨ ගානාවක් දැන් අර්බුදයට ගිහිලා තියෙන අවස්ථාව. කොවි ජනතාව පූර්ණ නැහැ කියලා කියනවා. ධීවර ප්‍රජාව අපි දන්නවා දකුණේ ධීවර ජනතාවට ධීවර වරාය තොටුපළ පහසුකම් නැහැ. බටහිර ධීවර ප්‍රජාවට ඒ පැත්තේ මුහුදු ඛාදනයේ හින්දා හානියට පත් වෙලා උන්ට මුහුදු යන විදියක් නැහැ. නැගෙනහිර ධීවර ප්‍රජාවට තමන් කටයුතු කරන පන්න ක්‍රමයේ ගැටලුවට මුහුණ පාලා මාස 4ක් 5ක් ත්‍රිකුණාමලයේ මඩකලපුව ධීවරයෙන් තමන්ගේ රස්සාව කරගන්න විදියක් නැහැ. උතුරේ ධීවරයෙන් ඉන්දියානු ධීවරයෙන් කරන පහර දීමේ හින්දා තමන්ගේ කර්මාන්තේ කරගෙන යන විදියක් නැතු වෙනවා. සමස්ත ධීවර කර්මාන්තේ තරබුදයට ගිහිල්ලා තියෙනවා. සෑම ශේෂ්ඨයක්ම අර්බුදයට ගියපු අවස්ථාවක් තියෙයි. කුඩා තේව තුහිමියා තමන්ගේ තේදළු වලට වටිනාකමක් නැහැ මා නියෝජනය කරන ගාල්ල දිස්ත්‍රික්කේ. කුඩා තේව තුහිමියන්ට දැන් මේ මොහොතේ තමන්ගේ අමු තේදළු කිලෝ එකේ වටිනාකම ඉන්න පහත යමින් තියෙන අවස්ථාවකට මූණ දීලා තියෙනවා. ඒ වගේම තමයි කුරුඳු බගා කරුවා ලෝක වෙළඳපොළට කුරුඳු බිල තීරණය කරන්න ශ්‍රී ලංකාව. ලංකාව විශ්වෙම ගාල්ල කේන්ද්‍රගත කරගත්තු ගාල්ල කරන්දනේ ඇල්පිටිය බටපොළ වගේ කේන්ද්‍රගත කරගත්තු ප්‍රදේශයකින් තමයි ලෝක වෙළඳපොළේ කුරුඳු මිල නියාමනය කරා. එවැනි ප්‍රදේශයක් කුරුඳු වත්තක් වියුත්තේ එවැනි තැන. නමුත් එවැනි තැනක ඒ කුරුඳු කර්මාන්තේ නියුතු කුරුඳු වගා කරන අර්බුදයට ලක් වෙලා තියෙයි. ඒ වගේම තමයි රබර් වගා කරන අයටත් එහෙමයි. රබර් වගා කරුවන්ගේ තමන්ගේ නිෂ්පාදන වලට වටිනාකමක් නැහැ. මොකද්ද මේ සමාජෙන් ඇහෙන්නේ? හැමදේම නිෂ්පාදන ආර්ථිකය තිබිය යුතු රට. මේ රට හදන්නේ කොහොමද කියලා අහන්නේ? හැබැයි රට හදන්නේ තියෙන එකම මාර්ගයක් තියෙනවා. ඒ තමයි අපේ නිෂ්පාදන ආර්ථිකය. මේ රටේ මොනතරම් වාසනාවන්ත රටක්. මෙවැනි නිෂ්පාදනයක් තියෙන තේ වගා, පොල් වගා, රබර් වගා ඇතුළු බී වගා ඇතුළු සමස්ත නිෂ්පාදන ආර්ථික මේ නිෂ්පාදන ආර්ථිකයේ බිඳවැටලා තියෙන අවස්ථාවක් තියෙයි. මේ බිඳවැටලා තියෙන අවස්ථාවක් සඳහා විසඳුම් සෙවීමට වැඩපිළක් ඇත්තේ නැහැ. තරඟයට කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තය 5000ක් දෙනවයි කියනකොට සජිත් ප්‍රේමදාස මහත්තය 20000ක් දෙනවයි කියනවා. මොකද්ද මේක? මේ සල්ලි බෙදීමද කරන්නේ? ඒ නිසා මේක නිසා බලනකොට සජිත් ප්‍රේමදාස මහත්තයා 20000 මාදුරු සිහිනියක් කියලා අර පුංචි කාලේ රචනයක් ලියන්න ආසමාන. කොහෙන්ද මේ මුදල්? කලයුත්ත මෙහෙම නෙවෙයි. රටේ නායකින් කලයුතු වන්නේ මේ රටේ ජනතාව නිෂ්පාදන ආර්ථිකයට ගෙනයා.
ජාතික ජන බලවේගයේ අපේ ජාතික ප්‍රතිපත්තිය වැඩ පිළිතුර තියෙනවා රට ගොඩ නගන්න නම් මේ රටේ සරුසාර පොළවක් තියෙන හොඳ පින් බිම ඒ වගේම මේ රට වටා තියෙන සාගර සම්පත් අපි දන්නවා මේ සාගර සම්පත වර්ග කිලෝමීටර් 517610 මේ භූමියේ භූමියෝගේ 8 ගුණයක සාගර සම්පත කෘෂිකාර්මික මෙන්ම තීවර කාර්මික රටක් බවට පරිවර්තනය කරන්න පුළුවන් මේ රටක් තියාගෙන මොනවද මේ කතා කරන්නේ 5020000 වෙද නැහැ සුභ සාධන තැනකට ජනතාවට සල්ලි බෙදෙන තැනකට යොමු කරන්න එපා ජනතාව නිෂ්පාදන ආර්ථිකයට ගේන තැනකට යොමු කරන්න කියන එක තමයි අපි කියන්නේ එහෙම නිසා අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා එවැනි ආර්ථිකයක් ගොඩනගන්න නම් ජාතික ජන බලවේගයේ වැඩපිළිවෙලත් එක්ක මාලිමාවත් එක්ක ඔබ එකතු වෙන්න කියන අපි ආරාධනාව කරමු අපි දන්න මේ මොහොතේ වෙනකොට රටේ සමස්ත ප්‍රජාවක් එක්ක ගත්තට පස්සේ සියලුම ප්‍රජාවන්ට දැන් බල මේ සියලු බලවේගයන් අර්බුදයට ලක් වෙලා තියෙන වෙලාවේ පාර්ලිමේන්තු මැතිවරණ එනකොට ඔබේ හඬ ඔබ වෙනුවෙන් ඔබේ සටන් ක්‍රියාමාර්ග පිළිබඳව අරගල කරන්න ඔබේ හඬ පාර්ලිමේන්තු තුරට ගෙනියන්න තියෙන එකම කණ්ඩායම ජාතික ජන බලවේගය අපි දන්නවා ජාතික ජන බලවේගයේ ප්‍රධාන පාර්ශවයක් වෙන ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ගෙවි ගිය කාල පරිච්ඡේදයේ මන්ත්‍රීවරුන් 6 දෙනෙක් පාර්ලිමේන්තු හිටියා ඒ 6 දෙනා mantri.lk වෙබ් අඩවියේ ඒ ඒ කරන ලද ඒ සංගණනට අනුව ඒ කරන ලද ප්‍රතිඵලයට අනුව 1 2 3 5 ඒ වගේම 19 21 ස්ථානවල හිටියා පළවෙනි ඒ 21 තුල අපේ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරු මහජන ප්‍රශ්න වෙනුවෙන් මෙදිහත් වුණා 3267ක් අවස්ථාවලට මෙදිහත් වුණා මේ ඔබ වෙනුවෙන් යවපු නියෝජිතයි ඒ වගේම තමයි ජාතික ජන බලවේගයේ මාලිමාව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ යන මහජන නියතෝ පහුගේ කාලේ පුරා තමන්ට ලැබෙන වැටුප වරප්‍රසාද පව පරිත්‍යාග කරමින් කටයුතු කරේ මෙවැනි පිරිසක් ඉඳෙද්දී තව ඒව ගැන මොනව හිතන්නද අපි ඒ නිසා විශේෂයෙන්ම ජනතාවගෙන් ඉල්ලා සිටින මේ ඔබේ වසන්ත කාලයයි අගෝස්තු පහදක් ඔබේ වසන්ත කාලයයි අගෝස්තු පහින් පස්සේ ඔබේ සීත කාලයයි සිංහී සාහිත්‍ය මාතෝ ලෝකේ ශ්‍රේෂ්ඨ ලේකක අම්මා ඔහු ලියපු ගුරු ගීතේ පොතේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා ඔහු සීත කාලයේ පැමිණේවි තද සීත කුණාටු හමාවි හිමකට සහිත නපුරු සුළුසුළුන් වසීවි එහෙත් වසන්තේ එනවා සත්සයි ඔබේ වසන්තේ තියන්නේ අගෝස්තු 5 දක්වා මතක තියාගන්න ඉන්පස්සේ ඔබට සීත කාලය මේ දේශපාලකණින්ට ඒ දක්වා තමයි සීත කාලයේ පහින් පස්සේ වසන්ත කාලය එනවා ඒ නිසා ඔබ හොඳට ඔබේ ඡන්දය දෙනකොට කල්පනාකාරී විය යුතුයි ඔබේ ඡන්දය පාවිච්චි කලියුතුවන්නේ කිනම් විදියේ දේශපාලන ව්‍යාපාරයකට කියලා අපි දන්න මේ කාල සීමාව තුළ පෞගේ කාල සීමාව තුළ කොරෝනා වසංගතයෙන් බෙටකාපු වෙලාවේ එදා මේ සියලුම දේශපාලකින් ගෙදරට වෙලා සොයන් නිරෝධානය කරනකොට ජාතික ජන බලවේගය අපි ඔබත් සමගත්කල් බඳගත්තා අපි ඔබත් එක්ක අපි රාජ්‍ය ආයතන වලට ගියා ඒ වගේම පොලිසියට MOH ආයතනයට රෝහලට ගිහිල්ලා ගිහිල්ලා අපි ෆේස් මාක් එක PPE කබා ඒ වගේම සියලුම ප්‍රසිද්ධ ස්ථානවල අත්සෝදන බේසන් තියලා ඒ වගේම ප්‍රධාන නගර මේ රෝහල් විෂ බීජ හරණයට ගල්ලා ඒ වගේම අපි රෝහල් වලට රුධිර පහසුකම් අවස්ථා නැති අවස්ථාවේ ලේ දම් දීමේ කඳුරු ගල්ලා රෝහල් ගානාවකට ICU එක ස්ථාපිත කළා මේ රටේ ජනතාවත් එක්ක අපි මැදිහත් වුණා නේද ආණ්ඩුවට නේද වාසි ආණ්ඩුවෙන් අඩුම තරමේ මේ කටයුත්ත රූපවාහිනියෙන් නොපෙන්නුවත් අපි කුහක නැහැ මේ ආණ්ඩුවේ කටයුත්තට අපි බාධා කරන්න අපි එකට සහාය දැක්ව අඩුම තරමේ thank you very much කියලා මේ රටේ ජනතාව කියන ඕනේ ඒ නිසා එවැනි ව්‍යාපාරයක් තමයි ජාතික ජන බලවේගය මාලිමාවෙන් මේ ඉදිරිපත් වෙලා ඉන්නේ කියන එක අපි ඔබට ඊ타මාත්ම සහෝදරත්වයෙන් පෙන්වා සිටිනවා सर्वपाक्षिक महा वैली आमंत्रण कले जातिक जन बल वेगे गाल डिस्ट्रिक अपेक्षक रत्न गमगे महता नवतत् रैली आमंत्रण क्रीम संधा देवन वाटे अतुल मा आराधना करानट सुदान मीलंगट समगि जन बल वेगे नियोजने कर्मीन मेवर गंपहा डिस्ट्रिक अपेक्षक लेस महमेतिवर नेट तरगबादिन अजित मान्ना प्रम महताटाई मीलंग आराधना ජනතාවට හොඳ අවස්ථාවක් උනේ මේ ඡන්දේ කල්යන්න. මොකද හේතුව මේ රජයට වැඩ පිළිලක් නැහැ කියලා මේ මාස 7 තුන තේරුම් ගත්තා. දැන් වර්තමානයේ වෙනකොට පෙර පාසල් ගුරුවරුන්ගේ ජීවන තත්ත්වේ කඩාගැටලා ඒකට උත්තරයක් නැහැ. පාසල් වෑන් සමග පාසල් ප්‍රවාහන කටයුතු කරපු වෑන් රට හිමියෝ ඒ සඳහා කටයුතු කරපු අය අමාරු වෙట్లా තියෙනවා. ටියුෂන් සර්ලා අමාරු වෙట్లా තියෙනවා. එතකොට ඒ වගේම වරාය ලිපිකරු බෝක් ක්ලාක්ලා අමාරු වෙట్లా තියෙනවා. ඒ වගේම කර්මාන්ත ශාලාවල කම් කරුවන් ඒ වගේම පාසල් වල කැන්ටින් කරපු අය මේ වගේ බොහෝ ප්‍රමාණ
මේ වගේ බොහෝ ප්‍රමාණයක් රටේ අදත් අතරමං වෙලා විදේශ ශ්‍රමිකයෝ නඩත්තු කරපු පවුල් අද අතරමං වෙලා තියෙනවා මේ සඳහා කිසිම වැඩ පිළිලක් රජයට අද වෙනකල් ගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ මේ අය බලය ලබා ගැනීම සඳහා සැලසුම් කරනවා විනා වෙන දෙයක් නම් අද වෙනකල් කරලා නැහැ ඒ වගේම අපිට තේරෙනවා මේ ආණ්ඩුව එන්න ඉස්සෙල්ලා ඉඳන් අපිට ඔක තේරුණා මොකද ආණ්ඩුව ආපු ගාම මොනවද කළේ මේ කොරෝනා හැදෙන්න ඉස්සෙල්ලා කලේ ඉස්සෙල්ලාම රජයේ සේවකයන් රජයේ සේවකයන් පොරකකා ගිහිල්ලා ජනාධිපතිවරණදී කෝට අපිට ඡන්ද දුන්නා. නමුත් වර්තමාන ආණ්ඩුව ආව විතරයි ජනවාරි මාසේ වෙනකොට රජයේ සේවකට වැඩි වෙන්න නියමිත තිබූ වැටුප ජනවාරි මාසේ කප්පාදු කළා. 2016 මේයට වැඩුණා 17 වැඩුණා 18 වැඩුණා 19 වැඩුණා අවසාන වැඩිම තිබ්බේ 2020. ඒක රජයේ කැපුවා. ඊළඟට බැලුවොත් එහෙම විශ්‍රාම වැටුප අපි මේ වැටුප වැඩිවීමට අනුසාරව විශ්‍රාම වැටුප කොච්චරද කියන එක හරි ගස්සලා ජනවාරි මාසේ 2020 නම් දෙනවා කියලා විශ්‍රාම වැටුප කොමසාරිස්තුමාගේ අත්සනකින් ලිපියක් නිකුත් කරලා තිබ්බා ගාන දාලා විශ්‍රාම වැටුප. ඒ දීපු එක කපා හැරියා. ඒතර මේ මිනිස්සු ගැන මේගොල්ලෝ හිතන්නේ නැහැ. මේ සංවර්ධන රටක් කියන නිසා මිනිස්සු බඩගින්න තියලා සංවර්ධන රටක් හදන්නේ කොහොමද? ඉස්ලාම මිනිහව නිර්මාණය කරලා ඉන්න ඕනේ. ඊළඟට බැලුවොත් එහෙම පෙබරවාරි මාසේ වෙනකොට බොරතෙල් බිල ඩොලර් 64 ඉඳන් බැස්සා 36ට බැරලේ මිල. නමුත් මේක අනුව අද මිල සූත්‍රයේ තිබ්බනම් අපේ රජයක් තිබ්බනම් මිල සූත්‍රයේ තිබ්බනම් මේක අනුව අද වෙනකොට ඩීසල් ලීටරේ රුපියල් 50 දෙන්න පුළුවන් මිල සූත්‍රය අනුව. පෙට්‍රල් ලීටරේ මේ රටේ නිකුත් කරන්න පුළුවන් රුපියල් 60කට. නමුත් මේව ආණ්ඩුව ගසා කෑවේ කොරෝනා එන්නේ ඉස්සෙල්ලා. දවසට අපි පේන විදිහට කෝටි 170ක් වගේ දවසට ජනතාවගේ හූරා කරනවා මේ පෙට්‍රල් ඩීසල් මිල වැඩි වීම නොවීම නිසා. ලෝකෙ මිල වැඩි වෙලා අපි ගේන්නේ අඩුවෙන්. හැබැයි රටේ ජනතාවට එදා වැඩි මිලට ගත්ත ගානටම අද පෙට්‍රල් ඩීසල් සපයනවා. ඒ වගේම බැලුවොත් එහෙම ගොවියව රැවට්ටුවා. ආණ්ඩුව ආපු ගම රැවට්ටුවා ගොවියට ටිකක් පෝර නිකන් දෙනවා කියලා. අන්තිර ගොවියට සල්ලි දීලවත් ගන්න පෝර නැති විදිහට ගොවියව නම් කළා. ඒ විතරක් නෙමෙයි මේ කොරෝනා එන්නේ ඉස්සෙල්ලා ජනාධිපතිතුමා ජාතික අමතල කිව්වා පරිප්පු රුපියල් 65 ගානේ දෙනවා කියලා. අනේ සුම ඔගේ පරිප්පු කාපුවයි කී දෙනෙක් ඉන්නවද දන්නේ නැහැ 65ට අරගෙන. සුමානියක් ගියේ නැහැ පරිප්පු කිලෝ එක රුපියල් 180ට නැක්කා. එතකොට මේ කියන කතා මොනවද? රටේ නායකයෝ. එතකොට 17 එක රුපියල් 100ට දෙනවා කිව්වා. සුමානියක් ගියේ නැහැ 17 එක නැග්ගා. රුපියල් 280 දක්වා නැග්ගා. එතන මේ වගේ ජනතාව රවට්ටලා දැන් දැක්ක නේද එකපාරක් කිව්වා නාඩු හාල් දෙනවා සම්බහාල් දෙනවා රුපියල් 92කට නාඩු හාල් දෙනවා රුපියල් 90ට කියලා. අපි හිතුවා මේ ගත්ත තීන්දුව කියන්නේ මහ ඍජු තීන්දුව. මේක ඒ වගේ ප්‍රතිරූපයක් තියාගෙන තමයි ජනාධිපතිවරුන්ට මුණ දුන්නේ. නමුත් බලපුවාම අපේ ඩඩ්ලි මහත්තයාගේ මෝල චෙක් කරා විතරයි මා පුළුවන් නම් හිරේ දාන්න නැත්නම් නැත්නම් මේ ගාන දෙන්න බෑ කිව්වා. අනේ අන්තිමට ගාන ඒ දඩ්ඩි මහත්තයා කියපු ගාන තමයි අන්තිමට ගාන උනේ. අර ජනාධිපතිතුමාගේ වගකීමෙන් කියපු ගාන නෙමෙයි. හාල් වල එහෙමයි. එතකොට මේ වගේ රටේ නීතිය කැඩුවා. දැන් රටේ අපේ පන්සලේ ලොකු හාමුදුරුව අපුවත් වුණාම අපි නීතිය දුන්නා පැය 24න් ආදාන උත්සවය කරන්න ඕනේ. ස්වාමින් වහන්සේලා මෙච්චරයි වඩින්න පුළුවන්. පාංශුකූලයේ අවස්ථාවට සහභාගී වෙන්න පුළුවන් ජනතාවට මෙච්චරයි කිව්වා. හැබැයි තොණ්ඩමන් මහත්තයා නැති වුණා විතරයි මේ නීතිය ඔක්කොම තොණ්ඩමන්ට බලපෑවේ නැහැ. දින 6ක් තිස්සේ ආමගල උත්සවය කළා. ඒත් මේ රටේ ජනතාව මේ ලොකු බලාපොරොත්තු තියාගෙන ආපු ගමන අර 225න් මේ කෙනෙක් නෙමෙයි කියලා ගත්ත මේ වීරියක් නිර්මාණය කරපු ගමන අර කැලණි පන්සලේ කැලණි ගඟ දෙබා කරගෙන නාගේ ඇවිදින්න ධාතු අරගෙන ආපු මහා ආශ්චර්ය පෙන්වපු මේ ගමන ජනතාවට තේරුණා මේකනම් අමූලික බොරුවක් කියන එක ජනතාවට තේරුණා. ඇයි මතක නැද්ද සෞඛ්‍ය ඇමතුමිය අප්‍රේල් මාසේ කියනවා අප්‍රේල් 19 වෙනකොට මේ රටේ කොරෝනා ඉවරයි. මිරටේ කොරෝනා ඉවරයි. අපිට ඡන්ද කියන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ කිව්වා අප්‍රේල් 19 වෙනකොට. නමුත් හරිනම් මේ රජයේ සෞඛ්‍ය ඇමතිවරුතුමිය අස්වෙන්න ඕනි. මේ වෙනකොට මේ තියෙන මේ කියන බලය උදෙසා කරන බොරු දිහා බැලුවාම රටේ සාමාන්‍ය ජනතාව රැවට්ටුවා. කොරෝනා කාලේ කිව්වා බැංකු ණය මාසහායක සහනයක් දෙනවා කියලා කිව්වා. ෆිනෑන්ස් කම්පැනි වලින් මාසහායක සහනයක් දෙනවා කියලා කිව්වා. අපේ රටේ මිනිස්සු හරි සතුටින් හිටියා. කමක් නැහැ ආදායම නැති වුණාට කියලා. නමුත් මොකද වුනේ අන්තිමට බැංකුවට ගිහිල්ලා ණයගේ වණ්ඩේ ගිහිල්ලා බලපුවාම පොලිය ඩබල් ට්‍රිපල් වෙලා එකතු වෙලා පොලියට ඊට වඩා අමාරුක වැඩිලා මේ මිනිස්සු ෆිනෑන්ස් එක සහනයක් දෙනවා කිව්වට ත්‍රිවිල් එකක් උස්සගෙන ගියා ෆිනෑන්ස් කම්පැනි මේ සහන කාලයට. අනේ මේ සහනේ ඉල්ලන්නේ සමිතියේ සභාපතිවරයා ගියාම ඒ මිනිහට ගහලා මැරුවා. ඒකයි අන්තිම ලැබිච්ච සහනේ කියලා උනේ පෙට්ටියෙන් ගෙදර යන්න උනා. ඉතින් මේ වගේ රජියක් මේ මාස 7ක් තුල මේ රට කරගෙන ආපුවාම අද රටේ ජනතාවට තේරෙනවා අපිට වැරදුනා. අපිට වැරදුනා. එහෙමනම් මම ඒකයි කියන්නේ මේ වැරද්ද නිවැරදි කරගන්න නම් මේ අලුත් ලොකු ලොකු කතන්දර කිව්වට හරි සෞභාග්‍යක දැක්ම කිව්වට රටේ මිනිස්සුව ජීවත් කරවන්න පුළුවන් නායකයෙක් අවශ්‍යයි.
අන්න ඒකයි අපි කිව්වේ සජීත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් එතුමා කිව්වා 24 දෙනා කියලා සුරංගනා කතා නෙමෙයි එතුමා කිව්වේ අදත් පීඩා වින්න ජනතාව ඉන්නවා මේ කොරෝනා ප්‍රශ්නේ හින්දා මං කලින් කිව්වා ඒ කට්ටියගේ විශ්වාසය දැන් විදේශ රැකියාව කරන අය විදේශ රැකියාව වලින් පෞල් නඩත් වෙච්ච අය අද අතරමං වෙලා මේ වගේ මම ගණනාවක් කිව්වා මෙන්න මේ අය ගැන සොයලා බලන්න රැකියා අහිමි වෙච්ච අය ගැන සොයලා බලන්න ඒ අයට ජීවත් වීම සඳහා අපි කියන්නේ 20000 මදි කියලා ඇති කියලා මේක දෙන්න අපිට පුළුවන් මේක විශ්මිත නායකයක් තමයි සජිත් ප්‍රේමදාස කියන විශ්මිත නායකයෙක් එදා ආණ්ඩුව අරගෙන නිවාස ඇමතිකම අරගෙන දින ගානට වඩා ගෙවල් ගානක් හදපු ඇමතිවරයා සජිත් ප්‍රේමදාස විශ්මිත නායකයෙක් විශ්වකර්මයෙක් තමයි අපි හිතා ගන්න බෑ හිතා ගන්නවද නැද්ද කියලා හිතා ගන්න මේ තරම් වැඩ ප්‍රමාණයක් වැඩ කන්දරාවක් ඉතිහාසය කරපු වැඩිම අපි දැක්කනේ හිටපු නිවාස ඇමතිතුමෝ මොනවද කරේ කියලා ගෙවල් කීයක් හදුවද කියලා නමුත් සජිත් ප්‍රේමදාස කියන්නේ දින අවුරුද්ද දින ගානට වඩා අවුරුද්දේ ගෙවල් හදලා ජනතාවට පරිත්‍යාග කරපු නායකයෙක් ඒ හින්දා අපි කියනවා ඒ විතරක් ලයිට් බිල ආවා තරු විසෙන්න ආවා අර දීපු 5000 එක 5000 නෙමෙයි 10000 අය කරගන්න ඉතින් ලයිට් බිල ආවා වතුර බිල ආවා ඉතින් මේ රටේ ජනතාව ගැන හිතන්නේ නැතුව මේ රටේ ජනතාවට සාර්ථකව ජීවත් වෙන්න පුළුවන් අවස්ථාවක් දෙන්නේ නැතුව ඒ ගැන වැඩ පිළිවෙලක්වත් නැතුව අඩු ගානේ වැඩ පිළිවෙලක්වත් නැහැ කවදාද ජනතාව උන්ට ජීවත් වෙන්නේ නැත්තම් මේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලට අපි එදා ඉඳන් ටැක්ස් ගහක් අපි එදා ඉඳන් සීනි කිලෝයක රුපියල් 98 ට දුන්නා දැන් ඒක කීයද 140යි මේ කොරෝනා වලින් පස්සේ ටැක්ස් ගැහුවා එතකොට අපි එදා ඉඳන් දුන්නා මේ යෝගට් එක 35යි දැන් 40යි ටැක්ස් ගහලා එතකොට බිස්කට් වල ගණන් කොහමද මේව හිතන්නේ සල්ලි නැත්තම් දෙයියනේ ඇයි අර මහමුදුර ගිල වැලි පිළිවිරි එක අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් නෙමෙයි කාගේ කොන්ත්‍රාත්තයක් කරන රටම බහලා තියෙන වෙලාවේ රුපියල් 108900ක් විදන් කරලා වැලි පිළිවිරුවා එහෙමනම් ඒ වැලි පිළිවෙන මේකේ සල්ලි ටික ඉතුරු කරගත්තා නම් ඔය සීනි අනුවන්ට දෙන්න තිබ්බා ලයිට් බිල් ටික රජයට ගෙවන්න තිබ්බා මුළු රටේම ලයිට් බිල් ටික ඒකයි මම කිව්වේ මේ රජයේ දැන් ජනතාවට තියෙනවා මේ රජයට ගමනක් නෑ ජනතාව ජීවත් කරවන්නේ නෑ සමුදිමත් රටක් හදන්න හදන්නේ ජනතාව බඩගින්නේ මැරුණාට පස්සේ තමයි හදන්න හදන්නේ ඒක ජනතාව තේරුම් අරගෙන තියෙනවා ඒකයි අපි කිව්වේ දැක්මක් තියෙන මිනිස්සුව ගැන හිතන නායකයෙක් සජිත් ප්‍රේමදාස ඒ හින්දා දුරකතනයට ඡන්ද දෙන්න කියලා කිව්වේ අපි ඒකයි සමගේ ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක අජිත් මාන්නපිරම මහතායි නැවතත් එලෙසින් රැලිය ආමන්ත්‍රණය කළේ. එවැගේම මහමැතිවරණයට දින 20ක් ඉතිරිව තිබියදී ආණ්ඩුපක්ෂ නියෝජනය කෙලසින්ද ඉදිරි මහමැතිවරණය තුල රටේ සමස්ත පොදු මහජනතාව දිහා බලන්නේ කියන ආකාරය පිළිබඳව නැවතත් රැලිය හරහා බව දැනුවත් කරන්නට අප සූදානම්. එවැනිවෙන ආරාධනා කරන්නේ නැවතත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් මෙවර කළුතර දිස්ත්‍රික් අපේක්ෂක ලෙස මහමැතිවරණයට තරග වදින පියා නිශාන්ත මහතාටයි රැලිය මන්ත්‍රණය කිරීම සඳහා බොහොම ස්තුතියි රැලියේ දෙවැනි රැල්ල ආරම්භ කිරීමට දැන් අපි සූදානම් විශේෂයෙන්ම මම මගේ කතාව ආරම්භ කරන්න ඉස්සෙල්ලා මට පිළිතුරු දී යුතු කරුණු කීපයක් තියෙනවා ඒ කරුණු කීපේ පිළිබඳව විශේෂයෙන්ම අවධානය යොමු කරන්න අපි දන්නවා අද වෙනකොට එක්සත් ජාතික පක්ෂයට අත් වෙලා තියෙන ඉරණම එක්සත් ජාතික පක්ෂයට අත් වෙලා තියෙන ඉරණම තමයි එක්සත් ජාතික පක්ෂේ දෙකට කැඩිලා කියලා තමයි ජනතාව හිතුවේ නෑ දැන් ජනතාව අවබෝධ කරගත්තා එක්සත් ජාතික පක්ෂේ දෙකට නෙවෙයි දැන් ඒ දෙක තවත් දෙකකට කැඩිලා දැන් හතරට කැඩිලා තියෙනවා එවැනි අවස්ථාවක තමයි කියන්නේ මේ එක්සත් ජාතික පක්ෂයට එහෙම නැත්නම් සමගි ජන බලවේගයට මේ මහ මැතිවරණේ ජයග්‍රහණය ලබා ගන්නට පුළුවන් වෙයි කියලා මං හිතන්නේ අන්න එවැනි දුර්වල මානසිකත්වයක ඉන්න නායකයෝ පිරිසක් එක්ක තමයි දැන් මේ ජයග්‍රහණය කරා මේ අවස්ථාවේදී යොමු වෙන්න උත්සාහ ගන්න මේ පක්ෂ දෙක දැන් අපට නම් පැහැදිලිවම තේරෙනවා මේ වන විට පාර්ලිමේන්තු බලය අල්ලන්න නෙවෙයි එක්සත් ජාතික පක්ෂේ ලෑස්ති වෙන්නේ එක්සත් ජාතික පක්ෂේ ලෑස්ති වෙන්නේ පාර්ලිමේන්තුව බලය අල්ලන්න නෙවෙයි සිරිකොත මන්දිරයේ කොහොමද රැකගන්නේ ඊළඟට සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ සමගි ජන බලවේගය උත්සාහ කරන්නේ මහා මැතිවරණේ ජයග්‍රහණය ලබා ගන්න නෙවෙයි කොහොමද අපි සිරිකොතට රිංගන්නේ කියන එක මෙන්න මෙවැනි තත්වයක් තියෙන ඉතින් ඒ නිසා අපි පැහැදිලිව දන්නවා අපිට ඒ පිළිබඳව කිසිදු ගැටලුවක් නැහැ ඒ වගේම තමයි දිගින් දිගටම මේ කොවිඩ් 19 පිළිබඳව කතා කරන්නේ. මන් දන්නේ මේ රටේ ජනතාව මේ වෙන විට මැරිලා ඉපදිලා නැහැ.
මැරිලා ඉපදිලා නම් තමයි ඔය එක්සත් ජාතික පක්ෂය සමග බල වේගය ඒ වගේම මේ ජාතික ජන බල වේගය මේ විදිහට කියන කියන අයගේ දේවල් ඇහුම්කන් දීලා ඒව සනාථ කරන්න මේ වුණේට එහෙම සනාථ වෙන තත්වයක් නැහැ පැහැදිලිවම දන්නෝ එක්සත් ජාතික පක්ෂේ පාලන කාලේ කොහොමද මේ එක්සත් ජාතික පක්ෂේ මේ රට පාලනය කරන්නේ ඒකම කියනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ 20000ක් දෙන්න ලෑස්ති 20000ක් දෙන්න ලෑස්ති අනේ ඇත්තට අපිට කියන්න පුළුවන් සහෝදර වරුණි මිත්‍ර වරුණි අපිත් කැමති 20000 නෙවෙයි 30000 දෙන්න ඇයි දෙයනේ 20000ට වඩා වැඩියෙන් දෙන්න පුළුවන් නම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා අපි සියදුනා කැමති නැද්ද මේ රටේ දුක් විඳින ජනතාව වෙනුවෙන් යමක් කරන්න අපිට එහෙම කරන්න තිබුණා 20000 30000 40000 දෙන්න තිබුණා කොහේ දෙන්නද එක්සත් ජාතික පක්ෂයේ පාලන කාලයේ සමයේ විශේෂයෙන්ම මේ රටේ ආර්ථිකයේ බිඳුවටම වැට්ටුවා බිඳුවටම වැට්ටුවා ඒ වැට්ටුව විතරක් නෙවෙයි මේ රටේ විශේෂයෙන්ම මේ එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ මොකද කරේ නායකයෝ පැහැදිලිවම මහා බැංකුව මංකොල්ල කෑවා දැන් එක්සත් ජාතික පක්ෂයේ අය කියන යහපැත්තේ ඉන්නේ නැව් කිලපු උන් ඊළඟට නිදන් හාරපු උන් කියලා මේ පැත්තේයි ඒ පැත්තට චෝදනා කරනවා අපි නන් නෙවෙයි අපි නන් නෙවෙයි ඒ පැත්තේ අයෝ දැන් චෝදනා කරනවා යහපැත්තේ ඉන්නේ කම්බ හොරු රෑනක් එක්සත් ජාතික පක්ෂයේ ඉන්නේ ඒ කම්බ හොරු රෑන තමයි කට්ට දවල් අහිංසක ජනතාවගේ ඇස්වලට වැලි ගහලා මහ බැංකුව මංකොල්ල කෑවේ දැන් මට කියන්න දැන් මේ දෙගොල්ලෝගෙම ඇත්ත තත්ත්ව කුමක්ද මොකද්ද මේ ඇත්ත තත්ත්වය පැහැදිලිවම ඇත්ත තත්ත්වේ මේ දෙගොල්ලොම කම්බ හොරු බවට පත් වෙලා තියෙන මේ මේ සියලු වාද විවාදත් එක්ක ඊළඟට ජාතික ජන බල වේගය ඒ ජන බල වේගය කතා කරන්න ඉස්සෙල්ලා අපිට කතා කරන්න තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ඉතිහාසයේ මහා දෙවන්ත පක්ෂයක් බොහොම ප්‍රතිපත්තිගරුක පක්ෂයක් මේ පක්ෂයේ ඉතාමත් හොඳින් තමන්ගේ ඡන්දදායක තමන්ගේ පක්ෂයට ජීවේ දුන්න අය ආරක්ෂා කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන අද මොකද වෙලා තියෙන්නේ දැන් අද ජනතා විමුක්ති පෙරමුණ ඒකේ ඉන්න නායකයෝ සියල්ලම පීඩිත පන්ති නියෝජනය කරනවා පීඩිත පන්ති දැන් ඊළඟට එහේ ඒගොල්ලොන්ගේ නෝනලා දරුවෝ එක්කම දැන් ධනපති පන්ති නියෝජනය කරනවා ඒක අපිට පැහැදිලිවම පේනවා සමහර දේවල් ගත්තන් පස්සේ ඒක නිසා අපි මේ දේවල් ගැන කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ මොයේ රටේ ජනතාව පැහැදිලිවම හොඳ අවබෝධයක් තියෙනවා රටේ ජනතාව විතරක් නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් සම්පූර්ණ තමන්ගේ කැපවීම කරපු අය මේ පිළිබඳව හොඳ වැටහීමක් තියෙනවා ඊළඟට ගත්තන් පස්සේ දැන් ඡන්දේ දෙන ජනතා විමුක්ති පෙරමුණේ උදවිය මේගොල්ලෝ හිතන්නේ මොන්ටිසෝරි පන්තියේ දරුවෝ කියලා. ඒක නිසා තමයි මෙවැනි තත්ත්වයක් අද ජනතා විමුක්ති පෙරමුණට ඇති වෙලා තියෙන්නේ. ඒක නිසා අපි පැහැදිලිවම දන්නවා මොන විදියේ මොන දේවල් ජනගත කරන්න හැදුවත් මේ රට තුල මේ රටේ ජනතාව හොඳ අවබෝධයෙන් මේ පක්ෂ දේශපාලනයේ සහ පක්ෂ දේශපාලනයට ඉන්න මේ සියලු නායකයන් පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ පක්ෂ දේශපාලනයේ මේ ක්‍රියාකාරීත්වයට වඩා අපිට ඕනේ අපේ රට තුල ඉතාමත්ම හොඳ වැඩපිළිවෙළක්. ඒ වැඩපිළිවෙළ දියත් කරන්නට විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා හොඳ වැඩපිළිවෙළක් දියත් කරලා තියෙනවා. ඒ වැඩපිළිවෙළ අපි කළුතර දිස්ත්‍රික්කයේ යනවා හරිමගට. කළුතර හරිමගට කියන වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරන්න අපි දැන් සූදානම්ින් ඉන්නවා. ඒක නිසා අපි පැහැදිලිවම කියනවා අධ්‍යාපනයේ සුවිශේෂී වෙනසක් ඇති කරන්න ඕනේ කළුතර. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා අධ්‍යාපන කමිටුවේ කළුතර දිස්ත්‍රික්කයේ සභාපතිවරයා හැටියට පාසල් පද්ධතියට අවශ්‍ය කරන ගුරු සම්පත භෞතික සම්පත මේ සියල්ලම ලබා දීලා මේ පාසල් පද්ධතිය වැඩි දියුණු කරන්න. ඒ වගේම තමයි සංචාර කර්මාන්තේ ගත්තොත් අද සංචාර කර්මාන්තේ ඒ කාලේ ඉඳලා ඇදගෙන වැටුණා. හරියට සමහර උදවිය මේ කුඩම්මගේ සැලකිලි ලබා දුන්නා. ඒකෙදි මම විරුද්ධ පක්ෂයට විතරක් චෝදනා කරන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩු පක්ෂෙත් අපි මේ පිළිබඳව වගකීම ගන්න ඕනේ.
එනිසා සංචාරක ව්‍යාපාරයේ ගුණාත්මක සංචාරක ව්‍යාපාරය බවට පත් කරන්න කලුතර දිස්ත්‍රික්කයේ මගේ හොඳ වැඩ පිළිලක් තියෙන අපේ පක්ෂයේ වැඩ පිළිලක් එක්ක ඊළඟට අපි විශේෂයෙන්ම අපි සූදානම් වෙන්නේ මේ කුසි කර්මාන්ත දැන් මේ කුසි කර්මාන්තය ගැන සමහර අය කිඹුල් කඳුළු හෙලන්න ගන්න කුසි කර්මාන්තයට වෙලා තියෙන තත්ත්වය පැහැදිලිවම මේට වග කියන්න ඕනේ ගියපාර ආණ්ඩු කරපු සමගි බල වේගයේ දැන් මේ කියන මේ එක්සත් ජාතික පක්ෂයේ මේ සියලු දෙනාම එකට ඉඳගෙන තමයි මේ කුසි කර්මාන්තේ නැත්තට නැති කරන්නේ. එනිසා අපිට පැහැදිලි වැඩ පිළිවෙලා රට පුරා විශේෂයෙන්ම සෞභාග්‍ය දැක්ම තුල කුසි කර්මාන්තේට ප්‍රමුඛ ස්ථානය දෙන වගේම කලුතර දිස්ත්‍රික්කයේ කුසි කර්මාන්තේ හරිමකට යන වැඩ පිළිවෙල අපි දියත් කරනවා. ඒ නිසා අපි ඉතාමත්ම හොඳ වැඩ පිළිවෙලක් එක්ක තමයි අද අපේ දිස්ත්‍රික්කයේ තුල ක්‍රියාත්මක වෙන්නේ. ඒ ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙලත් එක්ක රට ගොඩනගන වැඩ පිළිවෙලට ලොකු දායකත්වයක් කලුතරින් ලබා දෙන්න පුළුවන් කියන පණිවිඩය ලබා දෙන වගේම කලුතර දිස්ත්‍රික්කයේ ජනතාව සුවිශේෂී වූ ජයග්‍රහණයක් පොහොට්ටුවට ලබා දීමට මේ වන විට ලහිලහියේ සූදානම් වෙමින් ඉන්න කියන පණිවිඩය මේ අවස්ථාවේදී ලබා දෙනවා. දෛ බොහොමත්ම ස්තුතියි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කලුතර දිස්ත්‍රික් අපේක්ෂක පියා නිශාන්ත මහතා එලෙසින් ඔබ වාමන්ත්‍රණය කළේ අප සූදානම් ලංකාවේ මෙවර මහමැතිවරණය තුල ඡන්දදායකින්ගේ නිල නාලිකා බවට පත් වුණු ස්වර්ණ වාහිනිය ඉදිරිපත් කරන මේ මහා සර්වපාක්ෂික රැලියේ තවත් විරාමයක් ලබා ගන්නට විරාමයෙන් අනතුරුව නැවතත් මේ වේදිකාව ඔබ වෙනුවෙන් බාර කරන්නට අප සූදානම්. මැතිවරණයක් පැවැත්වීමම අභියෝගාත්මක තත්වයකට පත්ව ඇති යුගයක අප මෙලෙසින් සර්වපාක්ෂික රැලිය දියත් කරන්නේ ඡන්දදායකයන් ලෙස ඔබත් එවැගේම ඔබේ ඡන්දය අපේක්ෂාවෙන් බලාපොරොත්තු වෙන සිටින දේශපාලන නියෝජනයත් එකිනෙක මුණ ගැසීම සඳහායි. ඒ අනුව තමයි ලංකාවේ නිල ඡන්දදායකින්ගේ නිල නාලිකාවට පත්වන්නට ස්වර්ණ වාහිනී අපට හැකියාවක් ලැබුණේ. ඒ අනුව අප නැවතත් මෙවර සර්වපාක්ෂික රැලියේ තවත් අවස්ථාවක් වෙත ඉක්මනින්ම යොමු වන්නට සූදානම්. නැවතත් ඔබව ආමන්ත්‍රණය කරමින් ඔහුගේ දැක්ම ඉදිරිපත් කිරීම සඳහා මා ආරාධනා කරන්නට සූදානම් ජාතික ජන බල වේගයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක ලෙස මෙවර මහ මැතිවරණයට තරග වදින රත්න ගමගේ මහතාට මේ රැලිය බාර කරන්නට. දින 20ක් වැනි කාලයකින් එළමෙන පාර්ලිමේන්තු මැතිවරණයේ මේ රටේ විවිධ බලවේගවලට දැන් ඒකරාශී වෙන කාලයවිලදී විශේෂයෙන්ම ලක්ෂ 3000ක් වන හෝටල් සේවකයන් ඇතුළු සංචාරක ශාස්ත්‍රයේ අයට මේ කාලය තුල ලැබෙන්නේ තමන්ගේ වැටුපෙන් අඩ. එහෙම නැත්නම් තමන්ගේ රැකියාව අහිමි වෙලා තියෙනවා. ඇඟලුම් කම්හල් වල සේවය කරන විශේෂයෙන් මේ සේවක සහෝදර සහෝදරියන් විශාල පිරිසකට තමන්ගේ වැටුපෙන් ලැබෙන්නේ අඩ. එහෙම නැත්නම් රැකියාව අහිමි වෙලා තියෙනවා. එහෙනම් ඔන්න ඔබේ හඬ දැන් පුළුවන් අවදි කරන්න ජාතික ජනබල වේගය අපිත් එක්ක අත්වල් බැඳගෙන ඉදිරි පාර්ලිමේන්තුවේදී ඔබේ හඬට අදාළ මහජන නියෝජිතින් තෝරාපත් කරගන්න. ඒ නිසා විශේෂයෙන්ම අර්බුදයට ලක් වෙලා තියෙන අවස්ථාවක් මේ අවස්ථාව. ලෝක වෙළඳපොලේ බොරතල් මිල අඩු වෙන වෙලාව එහි වාසී එකී වාසී මෙරට ජනතාවට ලබා දීමට හැකියාවක් නැත්නම් බරපතල ප්‍රශ්නයක්. රුපියල් 41.79ට මෙරටට ගේන පෙට්‍රල් ලීටර 134ට දෙන්නේ 95ක් බදු. අර ගමේ කියමන්ට කියනවා අපේ තරුණේ ෂෙඩ් එකට ගිහිල්ලා 137ක් දීලා ෂෙඩ් එකේ මල්ලිට කියනවා මල්ලියේ 95 බදු ගහන්නේ බයිසිකලෙට කියලා. 42 තෙල් ටික වදිනවා කියලා. අඩුම තරමින් ආණ්ඩුවට හැකියාවක් ලැබුණේ නැහැ මෙහි වාසිය මෙරට ජනතාවට ලබා දෙයි. පෙට්‍රල් මිල අඩු කරන්න කියලා කිව්වාම කෝ නෑ 65 පරිප්පුයි 100 සැමන් එකයි කන්න පුළුවන් පෙට්‍රල් කන්නද වුණද කියලා. පෙට්‍රල් ඩීසල් කියලා කියන්නේ මේ රටේ සෑම දෙයක්ම ප්‍රවාහණය මත රඳාපාති. නිෂ්පාදන පිරිවැයට කිසියම් ආකාර අඩුවක් කරනවා කියලා කියන්නේ මේ සෑම භාණ්ඩයක මිල අඩු කර ගන්න තියෙනවා. නමුත් ඒ දේ කරන්න ආණ්ඩු අසමත් වුණා. අපි හිතු අඩු ගන්න මේ ඡන්දර දවස් 20ක් තියාගෙන පෙට්‍රල් ටිකක් හරි අඩු වෙයි මල් වෙඩිල්ලක් හරි ගහවෙයි කියලා. මේ ආණ්ඩුවට මල් වෙඩිල්ලක්වත් ගහ ගන්න බෑ. එනිසා මතක තියාගන්න ජනතාව අගෝස්තු 5න් පස්සේ අපිට දෙන්නේ ආණ්ඩුව රිදෙන්න දෙන්නේ අඩු මිල වැඩි කරලා.
එනිසා තමන් ඡන්දය දෙනකොට ඉතාමත්ම සූක්ෂමව කල්පනා කළ යුතු දෙයක් තියෙනවා මේ කාලේ තුල ආණ්ඩු බඩු මිල නැමැති රබර් බෝලේ දෑතින් බදාගෙන දිය යට ඉන්නේ මේ දියට තියෙන මේ බඩු මිල නැති රබර් බෝලය අගෝස්තු 5න් පස්සේ අත්තරිනවා උඩට එනවා අන්න ඒ නිසා ඔබේ ඡන්දය ලබා දීමේදී සැලකිය යුතු දෙයක් මේදී මේ දේ කරගන්න අමාරු හින්දා තමයි පහුගිය දවස්වල කිව්වේ තරුණ තරුණියන් ලක්ෂයකට රැකියා කියලා තරුණ තරුණ ලක්ෂයකට රැකියාද ලක්ෂ පහක් ඇප්ලිකේෂන් දැම් ඇප්ලිකේෂන් දාලා ඒව අයදුම්පත් කැඳෙව්වා පෙබරවාරි 26 27 29 මාර්තු පළවෙනිදා මාර්තු 2 ආණ්ඩු විසිරුවා හැරි දැන් කියනවා ආණ්ඩු විසිරුවා හැරි කොහොමද ජොබ් ටික දෙන්නේ මේව දනදෙනගෙනද කරේ දැනගෙන කරේ දැන් කියනවා එහෙනම් මේ රැකියා ටික දෙන්නම් මැතිවරණයෙන් පස්සේ ආණ්ඩේදා ඉඳලා තමයි අර ලක්ෂයක් නෙවෙයි ලක්ෂ 5ෙම දෙමාපියොන් පවුල් වල ඇය සියලු දෙනා දැන් එයාට කැන්න සිඤ්ඤාන කාර්යාල දාන රැස්වීම තියෙනවා කටවුක් ගන්නවා පෝස්ටර් ගන්නවා පොලිං බූත් එකේ වාඩි වෙනවා ඡන්ද දෙනවා ඒ විතරක් නෙවෙයි අල්ලපු දෙතර කිසියම් විරුද්ධ පක්ෂයේ ඉන්න ඒ මිනිස්සුත් තරහ කරගන්න ඒ මිනිස්සුට තමක් කර දෙයක් කියලා මොකද කරන්නේ ඡන්දින් පස්සේ හම්බ වෙනවද රැකියා හම්බ වෙන්නේ නැහැ බොහොම පැහැදිලි එහෙම දෙන්න වැඩ පිළක් නැහැ මේ ඔබ රවට්ටන්නේ ලක්ෂයක් දෙන බවට ප්‍රකාශපත් කරමින් ලක්ෂ පහක් රැවටීමේ උපක්‍රමයක් තියෙන්නේ ඒ නිසා ඡන්දය ලබා දීමේදී සැලකිලිමත් විය යුතුයි මෙන්න මේ කරන උත්තරවැට්ටි වලට ඒ නිසා අපි විශේෂයෙන්ම ජනතාවගෙන් ඉල්ලා සිටින්න අපි දන්නවා විශේෂයෙන් මේ මැතිවරණේ මේ අගෝස්තු 5න් පස්සේ ආණ්ඩුවට ආණ්ඩුව අපිට දෙන සහන මොනවද ආණ්ඩුවෙන් කරන්න කිමක්ද කියන එක ඔවුන් කියනවා තුනින් දෙකේ බලයක් ඔහේ හම් වෙන්නේ දැන් මේ මෙතුමන්ලගේ කණ්ඩායම් දෙකක් තියෙනවා මෙන්න මේ තුන් හවුල් ආණ්ඩුවක් නම් ඕන්න එකතු වෙලා හදායි තුනින් දෙක ඒ නිසා ජනතාවට කියන්නේ තුනින් දෙක ගන්නේ හොඳකට නම තුනින් දෙක ගන්නේ මේ රට අයහපතක් කරන්න යහපතක් කරන්න තුනින් දෙකක් ඕනේ අපි අත් උස්සන්න අත නෙවෙයි අත් දෙක උස්සන්නම් අපි ඒ නිසා තුනින් දෙක ගන්න නම් මේ කණ්ඩායම් තුනම එකතු වෙන්න ඕනේ නිසා මේ කණ්ඩායම් තුන නම් එකතු වෙන්නේ මේ ඡන්දය දෙන්න හොඳ දෙයකට නෙවෙයි ඒ නිසා දෙන්න ශක්තිමත් බලයක් අපේ ජාතික ජනබල වේගයට දීලා පාර්ලිමේන්තුව හඬක් නගන්න මේ තුනටම පරාජයට පත් වෙන විදිහේ අපිට පුළුවන් එහෙම හැකියාවක් ශක්තියක් තියෙනවා සබ් ජනතාවගේ ඉල්ලා සිටින විශේෂයෙන්ම මේ කාල සීමාව තුළ අපි පහුගිය කාල සීමාව තුළ ඔබ වෙනුවෙන් ජාතික ජනබලවේගයේ නියෝජනය කරන අපේ මහජනියුතින් පාර්ලිමේන්තුව හඬක් නේද පාර්ලිමේන්තුව එම්පිටද තමන්ට ලැබෙන mantri වැටුප් සියල්ල පරිත්‍යාග කරමින් වැඩ කරා අපි දන්නවා ඔබ ගාල දිස්ත්‍රික්කයේ අපි මැදිහත් වෙලා රටේම කරන අතර අපි උදාහරණ කියන්න පුළුවන් ගම් වතුරක් ආපු වෙලාව කවුද පිහිටවෙන්නේ අපි සුනාමි ආපු වෙලාව කවුද පිහිටවෙන්නේ අපි ආදර්ශමත් කරා ලක්ෂ 75ට හදනවා කියපු తాවකාලික බස් නැවතුම්ලා ගාල්ල අපි ලක්ෂ 7ට හදලා පෙන්නවා මෙහෙමයි අපේ වැඩ අපි වැඩ කළා තියෙනවා වැඩ කරන හැටි කියා දීලා තියෙනවා ඒ නිසා අපි ඉල්ලන්නේ මේ රටේ ජනතාවගේ මෙවර ශක්තිමත් බලයක් අපිට ලබා දෙයි ඕන තරම් තියෙනවා අපිට කියන්නේ අයි 아무තෙන් hina වෙන දෙයක් නැහැ අපේ යුතුයකම අපි ඔබට කරා දැන් මේ රටේ ජනතාව ඔබේ යුතුයකම අපට කරා අපි ඔබ වෙනුවෙන් ඒ කටයුත්ත කරන්න සූදානම් වෙලා ඉන්නෝ. ඒ නිසා විශේෂයෙන්ම අපි ඉල්ලා සිටින්නේ මේ රටේ ජනතාවට එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණේ ඔබේ වටිනා ඡන්දය ලබා දීමේදී කල්පනා කළ යුතු දෙයක් තියෙනවා. ඔබ වෙනුවෙන් මැදිහත් වෙන මහජන නියෝජිතය වගේම ඔබේ ප්‍රශ්නය පාර්ලිමේන්තුවට එහෙම නැත්නම් ඒ මහජන නියෝජිත ආයතනවල ගෙනිහිල්ලා සාකච්ඡා කරන්න පුළුවන් ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න පුළුවන් පිරිසක් යවන්න ඕන කියලා ගෙවි ගිය කාල පරිච්ඡේදය තුළ අපේ മന്ത്രി කණ්ඩායම පාර්ලිමේන්තුවට කටයුතු කරන අපි රාජ්‍ය සේවකයෝ වෙනුවෙන් විශේෂ පොලිසිය වෙනුවෙන් පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න ගැටළු රාශියක් කතා කරලා ත්‍රිවිධ හමුදා වෙනුවෙන් අදාළ කටයුතු වලින් මැදිහත් වුණා. ඒ වගේම තමයි ගොවියගේ, දීවරයගේ, කම්කරුවගේ ඒ එකී ප්‍රශ්න වෙනුවෙන් මැදිහත් වෙච්ච කණ්ඩායමක් තමයි අප සතුව හිටියේ. ඒ හින්දා අපි කියන්නේ ඉදිරියේ පාර්ලිමේන්තුවේ මේ හඬ නගන්න ඕන. එකී හඬ නැගීමේදී අපේ කණ්ඩායමට ඔබේ ශක්තිය ලබා දෙයි. අපි පහුගිය කාලේ පුරාවටම මේ රටේ සමස්ත ප්‍රජාවක් වෙනුවෙන් විශේෂයෙන්ම වැඩ කරන ජනතාව වෙනුවෙන් ගොවි ජනතාවගේ හඬ නැගුවේ ජාතික ජන බලවේගයේ නියෝජනය කරන අපේ කණ්ඩායම. ඒ වගේම දීවර ප්‍රජාවගේ හඬ නැගුවේ අපේ කණ්ඩායම ජාතික ජන බලවේගයේ නියෝජනය කරන. අද ඒ නිසා මේ වැඩපිළ ගොඩනගලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ ගාමක දේශපාලන පක්ෂයත් සමග මෙරටේ ඉන්න විද්වතුන් කලාකරුවන් විශ්වවිද්‍යාල මහාචාර්යවරු ඒ වගේ විවිධ ශේෂ්ඨවල සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු විවිධ පුද්ගලයන් ක්‍රියාදරින් සමාජ ව්‍යාපාර රාශියක් එකට එකතු කරලා දීර්ඝ කාලයක් සාකච්ඡා කළා මේ රට ගොඩනැගීමේ වැඩපිළ එකට එකතු කරලා හදලා තියෙනවා ජාතික ජන බලවේගයේ වැඩපිළිවෙල අපි ඔබෙන් ඉල්ලා සිටිනවා
මම පුංචි කාලේ මතකයි මම බාල දක්ෂයෙක් වශයෙන් වැඩ කරන කාලේ තුල ඉගෙන ගන්න කාලේ තුල අපි යනවා පාගමන යනකොට යස්තිය බෑග් එකේ අපි අතේ ඉල්ලන් යන ඒ කාලේ අපිට කැලේ ගිහිල්ලා සීතියක් දෙනවා බලා ගන්න තමයි යන දිශාව බලාගන්න ඒ යන දිශාව බලා ගන්න අපිට දෙන්නේ කුමක්ද මාළි මව උපකරණ ඕනම තැනක කැලාවක ගියත් බාල දක්ෂයට වගේම තමයි දීවරයට මුහුදට ගියත් ඒ වගේම වැඩ කරන ඕනම කෙනෙකුට ඕනම ස්ථානයකට ගියත් තමන්ගේ දිශාව මැන ගන්න බලා ගන්න තියෙන උපකරණේ මාලිමාව ඔබේ වටිනා ඡන්දය මාලිමාව ඉදිරියේ ලකුණු කළා ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ශක්තිමත් බලයක් ලබා දීලා මේ රටේ වැඩ කරන ජනතාව ඔබගේ ඒ වගේම මේ රටේ සමස්ත ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට අපට ශක්තියක් ලබා දෙන්න කියන ඉල්ලීම කරමින් ජාතික ජන බලවේගයට මාලිමාවට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬව බොහොම ස්තුතියි. හදයි බොහොම ස්තුතියි ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක රත්න ගමගේ මහතායි අද රැළියේ සිය අවසන් ආමන්ත්‍රණය ලෙසින් සිද්ධ කළේ. අප නැවතත් වැඩි කල් වේලා නොගෙන රැළි ආමන්ත්‍රණය කිරීම සඳහා ඊළඟට ආරාධනා කරන්නට සූදානම් සමගි ජන බලවේගය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙවර මැතිවරණයට තරග වදින අජිත් මාන්නප්‍රම මහතාට රැළි ආමන්ත්‍රණය කිරීම සඳහා සලම් කියන්නේ ආණ්ඩුව වහසිබස් දෙඩනවා එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලා සිරිකොත අල්ලන්න අපි දඟලනවා සමග යන බලවේගය කියලා මම ආපහු නැවතත් කියනවා අපිට එක්සත් ජාතික පක්ෂයත් එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ ඒක අපේ මව් පක්ෂයක් වශයෙන් තියෙනවා එක්සත් ජාතික පක්ෂය තුල තමයි සමගි ජන බලවේගය කියන හැදුනේ එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කර ගැනීමටත් එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන් එක්සත් ජාතික පාක්ෂිකයන් ආරක්ෂා කිරීමටත් තමයි එදා සිරිකොත මන්ත්‍රිය තුල කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් මේක හැදුවේ. නමුත් මේ මේගොල්ලෝ කතාවක් හදනවා මේ සිරිකොත අල්ලන්න යනවා කියලා. සිරිකොත අල්ලන්න අපිට කිසි අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් දෙයියනේ මේගොල්ලෝ තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානය අල්ලන්න යන්න එපා. දැන් ඔය පොහොට්ටු හැදුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කඩාගෙන ගිහිල්ලා නේද? ඒක මූලස්ථානය අල්ලන්න. මේ කතා හදලා නිකන් ලස්සන සම්දර්ශන කරන්න තමයි දැන් අපි කිස්තන කියන්නේ නැහනේ පොහොට්ටුවේ කට්ටිය දැන් ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානය අල්ලන්න යනවා කියලා. නේද? නමුත් කියන්නේ සිහින කතා. ඒ වගේම විශේෂයෙන්ම මම කියනවා ඒ වගේම අපි එදා ආණ්ඩුව වැඩ කරේ නෑ නෙමෙයි ආණ්ඩුව හොඳට වැඩ කරා අපි ඒ ගැන දැන් ඉතිහාසයේ වැඩිම වැඩ ප්‍රමාණයක් ලා අහිංසක මිනිසුන්ට උදව් කළේ අපි සීනි ටික අඩු කළේ ගෑස් මිල අඩු කළේ පෙට්‍රල් මිල අඩු කළේ සමුද්‍රය දෙගුණ කළේ එතකොට කිරිපිටි මිල අඩු කළේ එතකොට 19.90 ඇම්බුලන්ස් සුවසරිය ඇති කළේ පාසල් දරුවෝ ඉන්ෂුරන්ස් කරේ මේ අදි මොරගහකන්ද ජලාශය නිර්මාණය කළේ මේ වගේ අතිවිශාල දෙවන්ත වැඩ කොටසක් මේ රටේ පහුගිය රජයේ කාලේ අපි දායාද කරලා තියෙනවා මේක මේ එක්සත් ජාතික පක්ෂයයි සමගි ජන බලවේගය කිසිම ප්‍රශ්නයක් නැහැ ඒක අපි බේරගන්න අපිට තියෙන්නේ මේ බොරු කියලා රවට්ටලා ජනතාව රවට්ටපු අවුරුදු 10ක් මේ රට පාලනය කරපු රාජපක්ෂ ජනාධිපති වෙලා හිටපු රාජපක්ෂ දැන් අගමැති වෙන්න හදන එක අවුරුදු 10කට රට හදන්න බැරුව තිබිච්ච රාජපක්ෂට මහින්දට දැන් රට හදන්න පුළුවන් ද අවුරුදු 5ක් අගමැති වෙලා මේ මිනිස්සු රවට්ටන රැවැට්ටිල්ල අපේ මහජන නියෝජ්‍ය වාසියේ අපිට වගකීමක් තියෙනවා. ඒ වගේම අපි විශේෂයෙන් කියනවා මේ අලුත් රුපියල් 20000 දෙන්න ඕනේ නැහැ ඕගොල්ලෝ. අපි එක බලන්නම්. ඕගොල්ලෝ මේ පුළුවන් නම් ඉන්ධන සහනය දෙන්න. ලෝක වෙළඳ පොලේ අඩු වෙලා තියෙන ඉන්ධන රුපියල් කිසිම ප්‍රශ්නයක් නැතුව ලාභ ඉඳගෙන මුල සූත්‍රයෙන් දැම්මම රුපියල් 60 පැට්‍රෝල් ලීටරේ දුන්න පුළුවන්. ඒක ජනතාවට දෙන්න. ඊ ඇති. ඩීසල් ලීටරේ කිසිම ප්‍රශ්නයක් නැතුව මුල සූත්‍රයෙන් දැම්මම රුපියල් 50යි. ඒක අඩු වුණාම බස් ගාස්තු නිකම්ම ඔටෝ අඩු වෙනවා. ලයිට් බිල් ඔටෝ අඩු වෙනවා. ප්‍රවාහන ගාස්තු අඩු වෙනවා. බඩු මුට්ටු මිල අඩු වෙන අඩු ගානේ ලෝකේ වෙළඳ පොලේ සහනය ලැබිච්ච එක මේ මාස හත තුල හිර කරගන්න නැතුව රටේ ජනතාවට දෙන්න සමෘද්ධිමත් රටක් හදන්න ඉස්සෙල්ලා. ඒතකොට දැන් හොඳ කෘෂිකර්මයක් ගැන කතා කරනවා. දෙයියනේ කෘෂිකර්මයේ කතා කරන්නේ හරි ලස්සන වචන දාලා රටේ කෘෂිකර්මයේ අපිට තමයි ඕනකම තියෙන කෙනා. නමුත් ආණ්ඩුව ආපු ගමන් ගොවියට පෝරණේ. සල්ලි වලට ගණ්ඩක් පෝරණේ. නමුත් සුරංගනා කතා කියලා පෝර නිකන් දෙනවා කියලා ආණ්ඩුව ගැත්තා. ඒතකොට ඇයි මේව කරන්නේ නැත්තේ? ඒ වගේ මම විශේෂයෙන් කියනවා දැන් බැංකුව මංකොල්ල කෑම ගැන කතා කරනවා බැංකුව මංකොල්ල කෑම නැවතුයි අපි අපේ කාලෙත් බැංකුව මංකොල්ල කෑවා හැබැයි අපි ව්‍යවහාරික වාර්තා වර්ගෙන් බැලුවාම ඒ වගේ දහගුණයක් පහු ගිය ආණ්ඩුව කාලේ කාලා තියෙනවා
ඒකනේ කතා කරන්නේ අර විවාහික වාර්තාව අරගෙන බලන්නකෝ කොහොමද ඒ කාලේ කාපු කෑම කියලා අපි එදා රජයේ අපි විනිවිද පේන වැඩපිළිවෙලක් හදපු නිසා විපක්ෂයට බාර දුන්න නිසා කෝප් කමිටුව එදා බැංකු මංකොල්ලේ අපිට අතලහුනේ නමුත් අද මේගොල්ලෝ මේ සුදුන වෙන්න හදන අවුරුදු 20ක් අවුරුදු 10ක් ජනාධිපති කරලා මේ රට කාලා විනාශ කරලා ණය කරලා ගත්තු මිනිස්සු ආයි අගමැති වෙන්න හදනකොට අන්න ඒකට විරුද්ධව අපි සටන් කරනකොට සිරිකොත හිමල්ලන්න අපි සටන් කරන්නේ අපිට ඒකට ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි අපේ සටන ජනතාවට බොරු කියලා වෙන පැත්තකට මාරු කරන්න හදනවා. අපි එම්.ඒ. සිරිකොත් සිරිකොත අල්ලන්නේ නෙමෙයි. අවුරුදු 10ක් ජනාධිපති කෙනෙක් වෙන්නලා රට කාපු ඒ කණ්ඩායම රට කාපු නායකයා දැන් අගමැති වෙලා රට හදන්න හදනවා. අන්න ඒකට විරුද්ධව අපි සටන් කරන්න නැතුව සිරිකොතේ ප්‍රශ්නයක් අපිට නැහැ. ඒ වගේම මම විශේෂයෙන් කියනවා ගම්පහ දිස්ත්‍රික්කේ ජනතාවට මට ඒගොල්ලෝ ගිය පාර ඡන්ද දීලා 113,000 දීලා මා පාර්ලිමේන්තුවේ ඇරියා. මම ඒ ජනතාවගේ යුතුයකම ඉෂ්ට කළා. ඒ හින්දා දැන් අපේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මහත්මයා කිව්වා mantri.lk වෙබ් අඩවිය ගැන. ඒක තමයි ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ශ්‍රේණිගත කරන එකම වෙබ් අඩවිය. ඒකේ ගම්පහ දිස්ත්‍රික්කයේ පළවෙනි අවශ්‍යයෙන් mantri.lk වෙබ් අඩවියේ තෝරලා තියෙන්නේ මාව. මම හිතනවා ගම්පහ ජනතාවට ඒක ආඩම්බරයක්. ඒ විතරක් නෙමෙයි ලංකාවේ මන්ත්‍රීවරුන්ගේ මම 15 වෙනිට මාව තෝරලා තිනවා ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු දේශපාලන පක්ෂ අභිබවා මම එක්සත් ජාතික පක්ෂය දාන යෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ පළවෙනි අපවට හත් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම අපිට මේ වැඩපිළිවෙළ කෘෂිකර්මය ඕවා ලස්සන සුරංග කතා කිව්වට දැක්ක වැඩපිළිවෙළක් නැහැ. ඉස්සෙල්ල මිනිහව ජීවත් කරවල ඉන්න එපා. ඉස්සෙල්ල මිනිහට බදු පිට බදු ගහන යෝගට් එකකටවත් බදු දෙවන්නේ නැහැ. රුපියල් 35ක් දීපිට යෝගට් එක රුපියල් 40 වුණා. ඒක නිසා මම කියනවා මේ මොනවද කරන්නේ දැන් මාධ්‍යවේදීන් මේවා කියන මාධ්‍යවේදීන් හිරේ දාන මේ අද ලයිව් ඉඳ මේක කියන්න පුළුවන් නැතුව දැම්ම නම් එහෙම නිවුස් ඔක්කොම අමාරුක දැක්ක නැද්ද උසාවි භූමියේ මාධ්‍යවේදියා බෙල්ලෙන් අල්ලගෙන අරගෙන ගිය හැටි රජේ හිටපු මිනිස්සු එහෙමනේ මේ පාලනය කරන්නේ වෙබ් අඩවි මාධ්‍යවේදීන් 15 දෙනෙක් අතරංගුඩ ගත්ත පහුගිය කොරෝනා කාලේ සත්‍ය ප්‍රකාශ කරා එතකොට ඒ විදිහටයි මේගොල්ලෝ වැඩ කරන්නේ මේ රටේ දැන් අද බලන්න මේ ජූනි 2 වෙනිදා ජූනි 2 ගැසට් පත්‍රය 178 17යි sorry 21යි 70ට ඇරෙයිනම් 18 ගැසට් පත්‍රය දිහා බලන්න මේකෙන් හදලා තියෙනවා රටේ නිදහස සාමකාමී සමාජ පැවැත්ම හානි කරවිරු මතුවෙමින් පවතින නීති උල්ලංඝන කරමින් හැසිරෙන සමාජ කණ්ඩායම වලට එකී නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීමට අවශ්‍ය කඩිනම් මේකේ හමුදා කණ්ඩායමක් දාලා දැන් බලයේ දීලා පොලිසියට උසාවිය නෙමෙයි හමුදා ජනාධිපති කාර්ය සාධක කියලා හමුදා කණ්ඩායමක් දාලා අපි මේ මේ ගැසට් දැක්කම ඇඟ හිරවට නම් මැතිවරණයෙන් පස්සේ දැන් දැක්කනේ පහුගිය කාලේ පෙරටු ගාමීන්ට ගහපු ගැහිල්ල ප්‍රජාතන්ත්‍රවාදී ඇමරිකාවේ උද්ඝෝෂණය කරන්න පුළුවන් රටේ ජනාධිපති විරුද්ධව ඇමරිකාවේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි ලංකාවේ ඇමරිකාවේ ජනාධිපති විරුද්ධව උද්ඝෝෂණය කරා කියලා ගහපු ගැහිල්ල දැක්කනේ. කොරෝනා නීති කඩුවයි කිව්වා අන්තිමට ඇහුවා. කොරෝනා නීති කඩුව නම් බල්ලු බලල්ලු වගේ පොඩි දාගෙන ඒ මිනිස්සුන්ව ගහලා අරගෙන යයිද? මම කියන්නේ මේ මේකයි මිනිස්සුන්ට මේ රටේ ජනතාව ඉගෙන ගන්න ඕනේ මේ ගැසට් එකෙන් අර මට මතක් වෙන්නේ මගේ දිස්ත්‍රික්කෙදි පිට රතුපස්සල කේදවතක හමුදාව දාලා මරවපු හැටි. අද හමුදා ඛණ්ඩයකට බාර දීලා තියෙනවා මේ ගැසට් එක ගහලා කවම ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ නැහැ. දැන් MCC කිව්සම ගැන කතා කරේ ආපු ගමන් ඉරනවා කියලා. නමුත් මොන ඉරිල්ලද? ආපු ගමන් ඉරනවා කියලා. දැන් මාස 7ක් 8ක් වෙලා ආණ්ඩුව ඇවිල්ලා. තාමත් ඒක හොද 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 මඩියද? දැන් දැන් ගියුසුම ගැන කවුද බැංකු මංකොල්ල ගැන කතා කළා. හරි. ඒගොල්ලෝ කැඩුවා. ඒගොල්ලන්ගේ කාලේ කෝටි අපි වගේ දහගුණයක් කැඩුවා කිමු. අපේ කාලේ කඩපු උන්ට දනුවන්ද නැද? ඕවා විකුණ 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 සංදර්ශන පවත්වනවා මිසක් මාස 8ක් ආණ්ඩුව කරා මොකද්ද කරේ? දැන් මාස 8ක් ආණ්ඩුව කරලා බැංකු කඩපු උන් එකතු වෙන්න රහස් සාකච්ඡා කරනවා. අපි ඕගොල්ලොත් එක්ක එකතු වෙන්නම්. අපි එකතු වෙලා ඩීල් කතා කරනවා. මෙන්න මේක විඳින්න තමයි සමිති ජනබලයේ බිහිුනේ. මේ රට හරියට ගෙනියන්නත් අපි ඩීල් කරපු අය, හොරකම් කරපු අය, වංචා කරපු අය නැතුව කෙලින් වැඩ කරන අය. සජිත් ප්‍රේමදාස කියලා කියන්නේ ඇමතිවරයෙක් වුණාම පඩිය ගත්ත නැති මිනිස්සයා. මේ මාස 3ක් දැක්කේ නැද්ද එක්කෙනෙක් පඩිය පරිත්‍යාග කළා කියලා ටීවී වල ගියේ විදියට. නමුත් පඩිය කවදාවත් ගත්ත නැති මිනිහා ගැන කතාවක් නැහැ. මම කියන්නේ ඒකයි. එහෙමනම් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට විශේෂයෙන් ඉල්ලනවා ඔබ මට දීපු ඡන්දයෙන් මම වටිනාකමක් දීලා තියෙනවා mantri.lk වෙබ් අඩවි විදිහට බලුවාම ගම්පහ දිස්ත්‍රික්කයේ පළවෙනි අපට පත් වෙලා තියෙනවා එදත් මගේ අංකය 1 රටේ මන් තලං කළේ අදත් අංකයට ඒ යුතුයකම ඉෂ්ට කරන්න කියලා මම ඉල්ලනවා ඉදිරියට හොරකමින් වංචාවෙන් තොර රටක් නිර්මාණය කිරීම සඳහා දූෂණයෙන් තොර රටක් නිර්මාණය කිරීම සඳහා අසාධාරණ දෙයක් කතා කිරීම සඳහා මම කැප වෙනවා කියන එකත් මම මෙතෙන්දි ප්‍රතිඥාවක් දෙනවා
අපි මේ දවස්වල විවිධ ආටක නාටක රස කතා ඥාන කතා මේ සියල්ලම අහන යුගයක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි මේ දැන් අපේ අජිත් මානප්පරම මැතිතුමාලා ප්‍රකාශ කරනවා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ මොනවද කරේ කියලා. මොනවද කරේ කියලා. ඒ මොනවාක්ත්ම කරලා නැහැ කියලාද ඔබ හිතන්නේ කියන එක මම හිතන්නේ ජනතාවගෙන් අහන්න පුළුවන්. මොකද අද වෙනකොට මේ අපි අජිත් මානප්පරමුණ සහෝදරයලා මේ ඉන්න සියලු දෙනාම අදට අපිට ජීවිත දාණය දීලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු ආදරණීය රණවිරු. මේ රට ලේවිලක් අමු සොහොන් පිටණියක් බවට පත් වෙලා තිබිච්ච රට මිනී කණ්ණන්ගේ දේශයක් බවට පත් වෙලා තිබිච්ච රට අපට බේරලා දුන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒක නිසා මේ රටේ ජනතාව පැහැදිලිවම දන්නවා. ඊළඟ කාරණේ තමයි මේ රටේ සංවර්ධන මොනවද කරේ කියලා අහනවා. මොනවද කරේ? අධිවේගී මාර්ග ජාත්‍යන්තර ගුවන්තොටුපළ ජාත්‍යන්තර වරායවල් මේ සියල්ලම නිර්මාණය කරමින් පිටිසර ගම්මාන වල තියෙන පුංචි පාරපවා කාපට් කරමින් කොන්ක්‍රීට් කරමින් තමයි මහත් දැවැන්ත සංවර්ධන දායකත්වයක් ලබා දුන්නේ. ඉතින් මෙහෙම ප්‍රකාශ කිරීම පිළිබඳව මං හිතන්නේ අපට ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක් මේ සමහර දේශපාලන නායකයන් පිළිබඳව. ඒ වගේම තමයි මේ රටේ දැන් රැකියා සම්බන්ධව කතා කරන්නේ. රැකියා ගත්තාන් පස්සේ අපි පැහැදිලිවම දන්නවා උපාධිධාරී දරුවන්ට ඒ රැකියා ටික අනිවාර්යයෙන්ම ලබා දෙනවා. ඊළඟට සාමාන්‍ය පෙළ අසපත් අයට රැකියා ටික ලබා දීමට අවශ්‍ය කරන සියලු වැඩ කටයුතු සූදානම් කරලා තියෙනවා. ඊළඟට උසස් පෙළ සමත් දරුවන්ට රැකියා ලබා දීමේ වැඩ කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිවම දන්නවා ඉතාමත්ම හොඳ වැඩපිළිවෙලක් රැකියා සම්බන්ධ රැකියා විරහිතභාවයෙන් නැති කිරීමට අවශ්‍ය කරන කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ මොනවද කරේ කියලා මේ අහන්නේ මොනවද කරේ කියලා මේ සමහර පක්ෂ උඩ දාගෙන අහන්න පටන් අරගෙන තියෙනවා. දැන් අපේ රටේ ජාතික ආරක්ෂාව තිබුණාද? ජාතික ආරක්ෂාව තිබුණා නම් මේ රට මෙවැනි තත්වයකට මේ වැටෙන්නේ නැහැනේ. මේ ආර්ථිකය කඩාගෙන වැටෙන්නේ නැහැනේ. එහෙනම් ජාතික ආරක්ෂාව මුල් කරගෙන රටේ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් නිර්මාණය කරන්නට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට හැකියාව ලැබුණා. හැකියාව ලැබුණා. ඒ නිසා අපි කියනවා මොන හරි දෙයක් කෙරෙච්ච නැති දෙයක් කියනවනම් ඒ කෙරෙච්ච නැති දේ අපි නැවත සොයා බලලා ඒ කටයුතු ටික කරනවා. ඒ වෙන කිසි ගැටලුවක් නැහැ. ඇයි දෙයියනේ මාස දෙකක් විතර යනකොට ඉතාමත්ම දරුණු මේ කොරෝනා රෝගයට මුහුණ දීලා මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත බේරගත්ත නායකත්ව වෙනුවෙන් තමයි මෙවැනි චෝදනා එල්ල කරන්නේ. අපි පැහැදිලිවම කියන මේ සමහර දේශපාලන නායකින්ට නම් මේ රුපියල් 350 400 වීලි සලාක මල්ලක් ගැහුවාන් පස්සේ මේක හරි තමයි මෙතෙක් කාලයක් තමන් පාලනය කරලා රට පාලනය කරලා ඒ කාලෙදි කරගන්න බැරි වෙච්ච දේවල් සමහර අය උත්සාහ ගන්නවා මේ අවස්ථාවේදී එවැනි පුංචි දෙයක් ලබා දෙන්න. මම අර කිව්වනේ නත්තල් කාලෙට නත්තල් 100 ටොපි චොකලට් සීනි බෝල සෙල්ලම් බඩු බෙදන වගේ දැන් බෙදන්න පටන් අරගෙන තියෙනවා. මේක පක්ෂ විපක්ෂ හැම කෙනෙක්ම මේ தත්ත්ව කරනවා. නමුත් කළ යුතු බොහෝ දේවල් තියෙනවා. මේ අපේ අහිංසක මේ රටේ ජනතාවට කළ යුතු බොහෝ දේවල් තියෙනවා. ඒ දේවල් තමයි ක්‍රියාත්මක කරන්නේ. ඒක පැහැදිලිවම ඉලක්කගත අරමුණක් ඇතුව තමයි මේ රජයේ විසින් දැනට ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඉතින් ඒ නිසා කලබල වෙන්න එපා. අපි කියනවා අනිකුත් පක්ෂවලට කලබල වෙන්න එපා. මේ රජයේ ගත්ත වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න තමයි පාර්ලිමේන්තු මැතිවරණේ අපි ලබා දීලා තියෙන ජනතාවට. ඒ ජනතාව ඉතාමත්ම හොඳ සුදුසු පුජ්‍යලයෝ තෝරාපත් කරලා ඒවයි. මොකද දැන් සමහර කට්ටිය කතා කරේ බෝම්බ ගහන්න පාර්ලිමේන්තුවට
දියවන්නාවේ ගිල්ලන්න ඕනේ කණ්ඩායමයි හිටපු කට්ටිය කියලා. දැන් ඉතින් එහෙම කිසිම කරදරයක් නැහැ. ඔන්න අවස්ථාව ලැබලා දීලා තියෙනවා. වඩාත්ම සුදුසු පාර්ලිමේන්තුවට යවන්න. ඒක අර පක්ෂේද මේ පක්ෂේද කියන එක ගැටලුවක් නැහැ. පැහැදිලිවම ඒ සම්බන්ධව කියන්න ඕනේ. මම පැහැදිලිවම කියන අද වෙනකොට කළුතර දිස්ත්‍රික්කේ අපි ඉතාමත්ම හොඳින් යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති බවට පත් වුණාට පස්සේ අපට තිබිච්ච ප්‍රධාන ගැටලුවක් තිබුණා. තමුන්නාන්සලා දන්නෝ මේ පිළිබඳව. අපි ලුණුබොණ්ණන්ගේ සංගමේ හිටපු කට්ටිය ලුණුබොණ්ණන්ගේ සංගමේ ඒ ලවණ මිශ්‍ර ජලය මුසු වෙලා ඊට පස්සේ ජනතාව දැඩි අපහසුතාවයකට පත් වුණා. ඒ සම්බන්ධව කඩිනම් වැඩපිළිවෙලක් කරලා මේ නොවැම්බර් මාසේ දෙසැම්බර් මාසේ වෙනකොට ලුණු මිශ්‍ර වතුරට ඒ ජලයට තිත තියන්නට අපට හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි අධ්‍යාපන කමිටුවක් ඉතිහාසයේ පළවෙනි වතාවට අධ්‍යාපන කමිටුවක් පිටෝලා දැන් අධ්‍යාපනයේ සුවිශේෂී වෙනස්කම් රාශියක් ඉටු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ওই සීළු දේවල් වලට වඩා වෙනස් වූ සංකල්පත් එක්ක මොකද සාම්ප්‍රදායික දේශපාලඥයන් මිදිලා යන වැඩසටහන් ටිකක් තමයි මම ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඒ අම්මා වරුනේ වැඩසටහන, ඒ වගේම අමා දම්සර ජේෂ්ඨ පුරවැසි ප්‍රණාම ශිසුනන ප්‍රදීප මාතු අභිමානී රණවිරු ප්‍රණාම කියන මේ සංකල්ප හයත් එක්ක තමයි සාම්ප්‍රදායික දේශපාලන පැත්තකට ගිහිල්ලා අපට අවශ්‍යතාවය තියෙන කළුතර හරිමකට යවන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. ඒ වගේම අපි සතුටු වෙනවා විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මතට තිත තියෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න යනවා. කළුතර දිස්ත්‍රික්කයේ තුල ඉතා නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් දැන් ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම දරුවන්ව විනාශකාරී මට්ටමකට ගිනින මත්ද්‍රව්‍ය වැටලීම් දැන් ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා අපි ඉතාමත්ම සතුටු වෙනවා එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධව. ඒ වගේම අපි පැහැදිලිවම කියනවා අද ජනතාවට අවශ්‍යන්නේ කතාකාරය නෙවෙයි. අද මේ රටේ ජනතාවට අවශ්‍යන්නේ කතාකාරය නෙවෙයි, පැහැදිලිවම වැඩ කරන ජනතාව. ඒක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආගමනයත් එක්ක අද පැහැදිලිවම සිද්ධ වෙනවා. මේ මෙන්න මේ වැඩ කරන පිරිසක් අද පාර්ලිමේන්තුවට යන්න ඕන කියලා. ඒ නිසා තමයි වැඩ කරන දේශපාලඥයෝ පාර්ලිමේන්තුවට ගෙන ඒමට ඒ අවශ්‍ය කරන කටයුතු කරන්නේ. අපි දිගින් දිගටම කියනවා පෙරපාසල් ගුරුවරියගේ ගැටලුවට විසඳුම් ලබා දීමට කටයුතු කරනවා. ඒ පිළිබඳව සැහැණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න අපි මේ විදිහට සාකච්ඡා කරලා තියෙනවා. සිසුනන ප්‍රදීප කියන වැඩසටහන හරහා පෙරපාසල් 602ක් බාරව කටයුතු කරන කෙනෙක් හැටියට ඒ ගුරුවරුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කරන්න, ඒ වගේම ආදරණීය ජේෂ්ඨ පුරවැසියන්ගේ ඒ තියෙන ගැටළු ප්‍රශ්න පිළිබඳව අවධානය යොමු කරලා ඒ දේ ඉටු කරන්න, ඊළඟට විශේෂයෙන්ම අපේ ආදරණීය අපිව බේරගත් රට බේරගත් රණවිරුවන්ගේ ඒ අවශ්‍යතාවයන් වෙනුවෙන් ඒ රණවිරුවන් වෙනුවෙන් වැඩපිළිවෙළ අධ්‍යයත් කරන්න අපි සූදානම් කියන පණිවිඩය විශේෂයෙන්ම ලබා දෙමි. අපි පැහැදිලිවම කියනවා මේ මැතිවරණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එහෙම නැත්නම් පොහොට්ටුව අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබනවා. ඒ ජයග්‍රහණේ මොන හේතු නිසාවකත් වළක්වන්න බැහැ කියන පණිවිඩය ලබා දෙනා වගේම මෙවර කළුතර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මැතිවරණයේදී අංක 7න් ඉදිරිපත් වෙන මගේ ජයග්‍රහණය පිළිබඳව ඒ බලාපොරොත්තු තබාගෙන ඉන්න ඒ ජනතාවගේ ඒ අහිංසක බලාපොරොත්තු ඉටු කරන්නට මම කැප වෙනවා කියන ආදරණීය පණිවිඩය ලබා දෙමින් ආදරණීය ඔබ සියලු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරන වගේම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් මම නිහඬනවා ඔබ සැමට සම්මා සම්බුදු සරණ. අදයි නගර මහා මැතිවරණය තුල දියවන්නාව තරණය කරන්නට බලාපොරොත්තු වෙන සිටින ඔබටත් මේ සරපාක්ෂික මහා රැලිය විවෘතව බව අප නැවතත් අවසන් වශයෙන් සිහිපත් කරන්නට සූදානම්. ඔබට පුළුවන් දේශපාලන නියෝජිතයෙකු ලෙස මේ සරපාක්ෂික රැලිය ආමන්ත්‍රණය කිරීම සඳහා ඉදිරියේදී සහභාගී වන්න. ඒ පණිවිඩය මතක් කරන ගමන්ම අද දවසේදී රැලිය ආමන්ත්‍රණය කිරීම සඳහා සහභාගී වුණු ඒ දේශපාලන නියෝජනයට අපගේ ස්තුතිය පිරිනමන්නටයි අප සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම අද දවසේදී ජාතික ජනබල වේගය නියෝජනය කරමින්
එහිගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක රත්නගමගේ මහතා සහභාගී වුණා බොහොම ස්තුතියි ඔබට එවාගේම තමයි සමගි ජනබල වේගය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂකත්වයේ ලෙස අජිත් මාන්නප්පරම මහතා අද දවසේදී සහභාගී වුණා බොහොම ස්තුතියි ඔබට එවාගේම ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරමින් අද දවසේදී සහභාගී වුණා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂකත්වය පියා නිශාන්ත මහතා බොහොම ස්තුතියි ඔබතුමන්ටත් එවාගේම අප අවසන් වශයෙන් ඔබට නැවතත් යමක් මතක් කර දෙන්නට සූදානම් ඔබ දන්නවා වත්මන් තත්වයක් එක්ක ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වන දේශපාලන නියෝජිතයින් ඔබ පැහැදිලිව හඳුනාගත යුතුයි එනිසායි අප මෙරට ඡන්දදායකයාගේ නිල නාලිකාව බවට පත්වෙමින් ස්වර්ණ වාහිනිය මෙකි වගකීමට උර දෙන්නට කල්පනා කරේ ඒ අනුව තමයි මේ සරපාක්ෂික මහා ටෙලිවිෂන් රැළිය මෙලෙසින් නිර්මාණය වුණේ මෙහි තවත් අධිරක් සමග ලබන සිකුරාදා යලි හමුවීමේ බලාපොරොත්තු වෙන අපි දැනට ඔබෙන් සමුගෙන යන්නට සූදානම් ඔබට වාසනාවන්ත සුබ දවසක්